අයිබෝවන් සතියේ සමාජ කටගැස්ම දෙරණ 360. අද අපේ විශේෂ ආරාධිත අසුන හොබවනු ලබන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්තුමන්, ඒ වගේම දීවර හා ජලජ සම්පත් අමාත්‍යතුමන් ගරු මහින්ද අමරවීර ඇමතිතුමා. අයිබෝවන් ඔබතුමා. අයිබෝවන්. විශේෂ සාකච්ඡාවක් ඉඳලා නේද ඔබතුමා වේ? ඔව්, විශේෂ සාකච්ඡාවක් කියන්නේ ජනාධිපතිතුමා අද කැඳවල තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කැඳවල තිබුණා, රජ්‍ය සමග කටයුතු කරන අමාත්‍යවරු මන්ත්‍රීවරු ඒ තිබුණු සාකච්ඡාවෙන් ඉඳලා තමයි මෙතනට සම්බන්ධ වෙන්නේ. තාමත් ඒ සාකච්ඡාව යනවා? තාමත් ඒ සාකච්ඡාව තියෙනවා. ඒ අතරතුර තමයි මෙතනට සම්බන්ධ වෙන්නේ. කොහොමද ඒ සාකච්ඡාවේ අභ්‍යන්තර තොරතුරු ඔබතුමාට කියන්න පුළුවන්ද, නැත්නම් තවමත් රහසක්ද? නෑ, ඒක ඇත්තටම එහෙම කියන එක සාධාරණ නෑ. ඉතින් අපි පක්ෂය ඇතුලේ තියෙන සාකච්ඡාවක් මට මෙතන විවෘතව කියන්න පුළුවන් කමක්. හැබැයි මට එක දෙයක් කියන්න පුළුවන්, ඉතාමත් රටට වැදගත් තීන්දුව තීරණ ඉදිරියේදී ජනාධිපතිතුමත් අපි ගන්න බා, මම ඉතාමත් වගේ කියමින් කියන්න කැමතියි. රාජිත සේනාරත්න ඇමතිතුමා නම් කිව්වා දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ලා ජනාධිපතිතුමා මේ සතියේදී සුවිශේෂී ප්‍රකාශ කිහිපයක් කරයි කියලා. මම හිතන්නේ ඒක සඳහා ලකල හැස්තිවීමක්ද ඔය පූර්ව සූදානමක්ද අද තියෙන්නේ? නෑ, එහෙම වෙන්න ඕනේ නෑ. ඉතින් අපි රටේ තියෙන තත්ත්වය පිළිබඳව දැන් ජනාධිපතිතුමා මේ දැන් ඊයේ දිනේත් ගත්තේ වැදගත් තීන්දුවක් මේ බොන්ඩ් ඉෂුව එක ගැන. ඒ වගේ තීන්දු තීරණ ගනි එතුමා හැම වෙලාවෙම රට වෙනුවෙන් රට හොඳට හොඳ දේවල් තීන්දු තීරණ විදියට ගන්න. ඒ ගත්ත තීන්දුව නම් එච්චර බලාත්මක වෙන එකක් නෑ නේද ඇමතිතුමා? ඇයි එහෙම කියන්නේ? ඇයි තීනියාවල පාලිත හාමුදුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් අරගෙන ගියා? ඒක අපිට එච්චර වැදගත් වෙන්නේ නෑ. පාර්ලිමේන්තුව ඔබතුමා කියන්නේ මෙහෙට තියෙන විවාදය ගැන වෙන්නේ සම්බන්ධයෝ නේද? ඒක අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශය තියෙනවා. අනුර බණ්ඩාරනායක මැතිතුමා කියනවා මෙතන තමයි මේ يعني අධිකරණයේ කටයුතු වලට බාධාවක් වෙන්නේ නැහැ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීම කියලා. උත්තරීතර ආයතනයේ පාර්ලිමේන්තුවේ කියලා අදහස් ඉදිරිපත් කරපු අවස්ථා ගන්නවක් තියෙනවා. ඒක පාදක කරගෙන මේ විවාදය කරන්න ඕන කියන මතය අපි ඉන්නේ. අනිත් එක තමයි මම මේකයි දෙක මේ ඔබ කියන්නේ කාරණා දෙකක් මම කියන්න ගත්තේ විවාදයට ඒක අපි ගෙනියන්න ඕන. ඊළඟට අනිත් පැත්තට ජනාධිපතිතුමා පත් කළ තියෙන ජනාධිපති කොමිසමට ඒකේ බලපෑමක් ඇති වෙන්නේ නැහැ. කොමරි දැන් විවාදය සම්බන්ධයෙන් කියද්දී නම් කිරියල් ඇමතිතුමා ස්ථාවර නියෝගවල අංකත් එක්කම කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අංකයක් කියලා විවාදයට බාධාවත් තියෙනවා කියලා කිව්වා නේද සභානායකතුමා එතුමා? නෑ, ඉතින් අපිට කිව්වේ නෑනේ. ඒක මාධ්‍යට කියන්නේ නැති අපේ මතය මම අපි පැහැදිලිව කියනවා මේ විවාදය පවත්වන්න ඕන කියන මතය අපි ඉන්නේ. ඔබතුමා කියන්නේ අනිවාර්යයෙන්ම හිට විවාදය පැවැත්වෙනවා. පවත්වන්න ඕන. අපි ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. ඒ කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් යලිත් නිර්මාණය වෙනවා අධිකරණයේ සහ පාර්ලිමේන්තුව අතර උත්තරීතර කවුද කියලා. ඒ හැම තැනකදීම පාර්ලිමේන්තුව උත්තරීතරය කියන එක තමයි මෙතෙක් අවස්ථා ගන්නවකදී ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක තමයි අපි ඉස්සර. ඔබතුමා බැඳුම් කර සම්බන්ධයෙන් කතා කරපු නිසා අපිට මතක විදිහට මුලින්ම අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඔය බැඳුම් කර සිද්ධිය පිළිබඳව පැමිණිලා අරන්ගිය ඔබතුමා. ඔව්. දැන් ඔබතුමා සන්තෝෂයට පත් වෙනවද මේ යන ක්‍රියාදාමයේ සම්බන්ධයෙන්? ඔව්. ඇත්තටම බැඳුම් කර සිද්ධිය සම්බන්ධව ඔය දැන් නම් අයිතිකාරයෝ බොහොමයක් ඉන්නවනේ. මම තමයි ඒක අල්ලස් කොමිසමට අරගෙන ගියේ. කවුද ඔය අයිතිකාරයෝ කියලා කියන්නේ? සුනිල් හඳුන් නීති මන්ත්‍රීතුමා නෑ. ඉතින් ගොඩක් කට්ටිය මේ මාධ්‍යයට ඇවිල්ලා දැන් කියන්නේ ඉතින් කී දෙනෙක්ද එතුමා නම් කෝප් එකේ සභාපති විදියට එතුමාට අයිතියක් තියෙනවනේ. ඊට වැඩිය දැන් අයිතිකාරයෝ බොහොමයිනේ. නෑ, මට ඒක ප්‍රශ්නයක් නෑ. ඒක හොඳයි. හැබැයි මම පළවෙනියට මේක ඒ වෙනකොට UNP ආණ්ඩුව පිහිටෙවුවා. UNP එක බලයටපත් වෙලා, ඒ කියන්නේ 106ක් UNP එක ඇවිල්ලා ඒගොල්ලෝ ආණ්ඩුවක් හැදුවා. අපි එතකොට ආණ්ඩුවේ තිරියේ නැහැ. අපි විරුද්ධ පක්ෂයේ තියෙනවා. හැබැයි එතකොට මේ අලුත්ම උණුණුවේ තියෙන ආණ්ඩුවකට විරුද්ධව තමයි අපි ගිහිල්ලා අල්ලස් කොමිසමට මම පැමිණිලි කරන්නේ. ඉතින් ඒ අනුව මම එදා ආරම්භ කරපු සටන දැන් අද මේ තත්ත්වයට ගේන්න පුළුවන්කම ලැබුණා. මුල් පළවෙනි අදියර විදියට මහා බැංකු අධිපතිවරයා අයින් කරා. ජනාධිපතිතුමා දැඩි තීන්දුවක් ගත්තා. ඒකදී රටේ මතයක් ගොඩ නැගිලා තිබුණා. අපේ ඉල්ලීමක් තිබුණා. ඔහු ඉවත් කරන්න මෙතනට සුසු නැහැ කියලා. ඔහු ඉවත් කරා. ඉවත් කරේ නැහැ. ඔහුගේ සේවා දිගුව දෙකම එකයි නෙතින් ආයේ සේවා දිගුව නතර කරා. දෙකම එකයි නෙවෙයි නේ ඇමතිතුමා. ඒක වෙනසක් නෑ. නෑ, හරි. ඔබට ඕන විදියට ඕක මේ ගලප ගන්න පුළුවන්. හැබැයි ඉතින් සේවා දිගුව ඇති කරන්න කියලා ඉල්ලීමක් ඒ වෙලාවේ ආවනේ විශේෂ බාර කණ්ඩායමනේ. කවුද විශේෂ බාර කණ්ඩායම? අගමැති දන්නවනේ. ඉතින් හැම පැත්තෙම ආවා. නමුත් ජනාධිපතිතුමා ඒක කරේ නැහනේ. ජනාධිපතිතුමා ඔහුගේ සේවය අවසන් කරා. අවසන් කළා දැන්
අධිපතිවරයෙක් පත් කරා. හැබැයි එතනින් අතර වෙන්නේ නැතුව කෝප් කමිටුවට මේක යොමු වුණා. කෝප් කමිටුවට යොමු වුණා. කෝප් කමිටු ඉතිහාසයේ පාර්ලිමේන්තුවට මේ වගේ වාර්තාවක් ඉදිරිපත් කළා අද විවාදයක් තියෙනවා. ඒක අපි ලැබුව කොච්චර ජයග්‍රහණයක්ද? දැන් ඒ වගේම පළවෙනි වතාවට ජනාධිපතිතුමා මේ වගේ සිද්ධියකට ජනාධිපතිවරයෙක් කොමිසමක් පත් කරනවා. මේ තියෙන ආණ්ඩුවේ දැන් තියෙන ආණ්ඩුවේ කටයුතු පිළිබඳව සොයා බලන පූර්ණ බලති කොමිසමක් පත් කරනවා. ඒතර කොච්චර එහාට මේ සටන ගෙනිච්චද? මොකද මට මතකයි මුල් වෙලාවේ අපේම සංගය ඇවිල්ලා මේ මෙතන මිදගෙන කිව්වා මහින්දමරවීර විරුද්ධ පක්ෂයෙන් දෙද්දී මේ වාර්තාව අරගෙන ගිහිල්ලා බාර දුන්න අල්ලස් කොමිසමට දැන් නම් ඇමතිකම් ගත්තට පස්සේ කටේ පිට්ටු ඇස් දැම්ම වගේ කියලා. නෑ මම එදා ඉඳලම කතා කරා. ඒගොල්ල නොහිතපු විදියට පාර්ලිමේන්තුවේ මේ වෙනුවෙන් කතා කර හැම තැනකදී මම කිව්වා මේ මහා බැංකු අධිපතිවරයාගේ කටයුතු පිළිබඳව සෑහීමකට පත් වෙන්න බෑ. මෙතන හොරකමක් වෙලා තියෙනවා. මෙතන පැහැදිලි රටේ මුදල් අවභාවිතාවක් සිද්ධ වෙලා තියෙනවා. දඬුවම් ලබා දෙන්න ඕන කියන මතේ මං හිටියා. ඒක ආණ්ඩුවේ හිටියා කියලත් කැබිනට් එකේ හිටියා කියලා ඒක අපස්සට ගත්තේ නෑ. මං හැමදාම මං ප්‍රතිපත්තිගරුකව මගේ දේශපාලනය කරා. මම කියන්න තියෙන දේ කිව්වා. කරන්න තියෙන දේ කරනවා. දැන් ඔය ජනාධිපතිතුමාගේ කොමිෂමෙන් එන වාර්තාව වැදගත් වෙයිද ඇමතිතුමා? සමහර දේවල් රටේ විධායක ජනාධිපතිතුමා කියන දේවල් නොතකහරින ස්වරූපයක් මේ ආණ්ඩුවේ සමාජිකයන්ගේ ඔබතුමා දකින්නේ නැහැ. නෑ එහෙම වෙන්නේ නැහැ. මේක ජනාධිපතිතුමාගේ බලසල සහිතව මේ තියෙන කොමිෂමෙන් තමයි යම් මේකට මං හිතන්නේ දඬුවමක් දෙනව නම් දෙන්න පුළුවන් මේ ආකාරය. මං දැක්කා එතුමා ගත්ත කොමිසම අගය කළා හොඳ ඒ කියන්නේ දේශපාලන පරිණතභාවයක් තියෙන අය අදහස් ඉදිරිපත් කරා. ඔබතුමා කියන්නේ තිස්සේ විතරණ එතුමා ඇතුළු ඒ රාජා කොල්ලුරේ මං දන්නේ වා රාජා කොල්ලුරේ මෙතුමා මට පොඩි වෙලාවක් අහගන්න ලැබුණේ මේ නාලිකාවලේ. ඉතින් බොහොම වැදගත් දේශපාලඥයෝ පරිණත දේශපාලඥයෝ ඒක අගය කළා කතා කරා. ඒගොල්ලන් ගිල්ලීම රටේ ඉල්ලීම මහජනතාවගේ ඉල්ලීම මේ වේදිකාවවල කොච්චර කිව්වද ඇයි ජනාධිපතිතුමා කොමිසම පත් කරන්නේ නැත්තේ කියලා. දැන් ඒකම ඉතින් අර සමහර ඉතින් හැම එකටම විරුද්ධව කතා කරන ඔය කට්ටිය ඇවිල්ලා ඒකත් විචේචනය කරනව නේද? දැන් කියන්නේ ඒකට ඔහොම ඕනේ නැහැ මෙහෙම නඩු දාන්න පුළුවන්. ඔබ නීතිඥයෙක්. ඔබ දන්නව එහෙම පුළුවන් දෙක සැරේ නඩුවක් දාන්න. නේද? නඩු දාන එකෙත් පොඩි මේ අර මොකටද කලින් මොකද්ද පැන්නා වගේ පාර්ලිමේන්තුවෙන් යොමු කරන්නට ඕනදී අගමැතිතුමා යොමු කරා නේද නීතිපතිවරයාට? ඔබතුමා කියන්නේ එතන අවුලක් නැද්ද? නෑ මාත් හිතන්නේ වැඩිය හොඳයි පාර්ලිමේන්තුවෙන් යොමු කරා නම් කියලා. ප්‍රශ්නයක් නැහැ ඉතින් නීතිපතිට යොමු කිරීමක් කළා තියෙන කොහෙන් හරි. නමුත් ඉතින් ඊට වඩා වැදගත් දෙයක් අද ජනාධිපතිතුමා තීන්දුවක් අරගෙන ක්‍රියාත්මක කරනවානේ. ඉතින් ඒකත් හැල්ලුවට පත් කරන අර ගිරව් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවනේ. බලන්න ඉතින් කොච්චර හොඳ දෙයක් කරත් දැන් කියනවා නඩු දාන්න පුළුවන්. දැන් මේක පාදක කරගෙන මේක සාක්ෂි මේ සාක්ෂි පාදක කරගෙන ඉදිරි කටයුතු කරන්න පුළුවන්. මේක තමයි දඬුවමක් ලබා දෙන්න කරන්න පුළුවන් ඉහළම ක්‍රියාමාර්ගය කියලා මං හිතන්නේ. නැදන් අර මං ඒ ප්‍රශ්නේ හුවේ ඇමතිතුමා දැන් අර රුපියල් 30ට මිල ගණන් නැගවූ ලොතරැයි පතක මිල රුපියල් 20ක් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝගයක් කරද්දී ඊට පස්සේ රවි කරුණානායක මුදල් ඇමතිතුමා කියනවා නෑ රුපියල් 30ටම විකුණනවා කියලා 20 කරන්න හැයි බලන්න කිදි ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. ඔබතුමා කියන ජනාධිපතිතුමාගේ බලය ස්ථාවරව ප්‍රකට වෙයි කියලා අනිවාර්යයෙන්ම. හොඳයි දැන් හොඳ දෙයට මම ඒක කියන්න ඕන විධායක බලතලයේ හැමම තියෙනවා. හැබැයි ඒවා වැරදි විදියට මේ ජනාධිපතිතුමා පාවිච්චි කරන්නේ. මම ඒක තාමත් වගකීමෙන් කියනවා. ජනතාවාදී දේවල් වෙනුවෙන් මේ බලය පාවිච්චි කරයි. දැන් ඊයේ මහා ඇමතිවරුන් 5 දිනේ ගිහලා හිටපු ජනාධිපතිතුමා හම්බ වුණා. අර පහුගිය මැතිවරණේ වගේ මේ පාරත් මහින්ද පාර්ශවය අන්දන්නද ඔබතුමාලා උත්සාහ කරන්නේ? නෑ ඉතින් අපි මම නම් දන්නේ නෑ. මම යනකම්ම දන්නේ නෑ. මාධ්‍යයක් දැනගත්තේ මාධ්‍ය වලින්. මම දන්නේ ඉතින් යාම මම දොස් කියන්නේත් නෑ. එතුමාලා හුඟක් ඔය මහා ඇමතිවරු කීප දෙනෙක් බොහොම උනන්දුවෙන් හිටියානේ. මම දන්නවා ඒක මහාමතිවරයෙක් එහෙම නිතරම කිව්වා මේ ගිහිල්ලා සාකච්ඡා කරාම මහින්ද මහත්තයා මේකට එකතු කරගන්න පුළුවන් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කඩන්න කැමැත්තක් නැහැ එහෙම කියලා ලොකු විශ්වාසයෙන් ගියා එතුමල්ලා. මේ එතුමල්ලා මේ මහින්ද විරෝධී කණ්ඩායමක් නෙවෙයිනේ ගියේ. ඒ ගියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන ලොකු විශ්වාසයක් තියාගෙන ගියා. හැබැයි ඉතින් ගිහිල්ලා මට ගිහිපු ගමන් මම දැනගන්න ලැබුණා වාඩි වෙලා ඉන්න කට්ටිය දිහා බලපු ගමන් මේ සාකච්ඡාව සාර්ථක වෙන්නේ නැති කියලා මම දන්නවා. ඔව් තමයි කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාර්ශවයෙන් අසුන්ගෙන හිටපු එතන හිටියේ ඒ කවුද හිටියේ? එතන ශ්‍රී ලංකකාරයෝ නැහනේ. ශ්‍රී ලංකකාරයෝ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි හිටියේ. අනිත් කවුද හිටියේ? ප්‍රසන්න රණතුංග. ඒක තමයි එක්කෙනෙක් දෙන්නෙක් හිටියා කියලා. අනිත් වැඩිපුර හිටියේ කවුද?
දැන් බලන්නකෝ අපේ පක්ෂය ගැන කතා කරන කණ්ඩායම ඔච්චර හොඳ රට ජාතිය වෙනුවෙන් කතා කරන කණ්ඩායමක් නින්නේ අපිට. දැන් ඔබතුමාලා මේක දැක්කනේ ඔබතුමානේ. මම දැක්ක එක්කෙනෙක්ගෙන් අහනකොට පැනලා උත්තර දෙනවා තව එක්කෙනෙක්. හොඳ ශ්‍රී ලංකා කාරේ. නම කියන්නකෝ ඔබතුමා. මේ ගාමි ලොකුගේ මහත්තයා පැන පැන උත්තර දෙන්නේ. මාර ඔරිජිනල් ශ්‍රී ලංකා කාරේ. ඔය කියන්නේ අපේ පක්ෂයේ බලන්න අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පෙනී හිටිමින් ඈ දැන් ඒ කියන්නේ UNP එකට තද බල ලෙස ප්‍රහාර එල්ල කරන ඉතාමත් පිරිසුදු චරිතවත් හොඳ ශ්‍රී ලංකාකාරයෙක් ඉතින් ඒක මේ රටේ ජනතාව දන්නවා. ඒ වගේම ගිය ජනාධිපතිවරණේ ඔය කණ්ඩායම මාර විදියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිනවන්න වැඩ කරේ. ඔය හිටි කණ්ඩායම පුදුම විදියට වැඩ කරේ. හැබැයි ආසනවල බැලුවම පේනවා ඡන්ද කොහොමද පරදුනේ මේ අඩුනේ මහින්ද ජනාධිපති. ඔය කණ්ඩායම අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් ඔය වටේ ඉන්න ඔය කණ්ඩායම හරියට අපි වගේ වැඩ කරා නම් මට බය නැතුව කියන්න බලන්න අපි වැඩ කරා කිය. අපි වගේ වැඩ කරා නම් මේ ප්‍රතිඵලය නෙවෙයිනේ. දැන් වැඩ කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිනවා. දැන් ඔබතුමාගේ කියන තියරි එක සිද්ධාන්තය භාවිතා කරනවා නම් දැන් අතුගරු ජනාධිපතිතුමත් පසුගිය මහමැතිවරණයේදී පොළොන්නරුව ආසනය පරාදයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පරාදයි. දැන් ඔබතුමා කියන්නේ තුමටත් එහෙම ඡන්ද බලයක් නැහැ ජනපදනමක් නැහැ. ඉතින් මහමැතිවර මෛත්‍රීපාල ජනාධිපතිතුමා මේ ගියේ නෑනේ දේශපාලනේ. ඒ වුණාට එතුමාගේ නායකත්වෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදිරිපත් වුණේ. ඔව්. එතුමා මුලින් නායකත්වයේ දීලා එතුමා මේ යම් වැඩපිළිවෙලක් කරන්න ගියා. හැබැයි එතන මගදී නතර කර බව ඔබ දන්නවනේ. එතුමා ඒ වෙලාවේ ඒ මැතිවරණ ව්‍යාපාරෙන් අයින් වුණානේ. අයින් වෙන හේතුත් ඇති වුණානේ. දැන් මේ දවස්වල නිකන් පොඩි පොඩි අසුබ පෙරනිමිති පහළ වෙමින් තිබෙනවා නේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය? මට පේන්නේ නැහැ. එකක් සමුපකාර ඡන්දයෙන් ඔබතුමාලගේ නියෝජිතයන් දිගින් දිගටම පරාද වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් ජයග්‍රහණය කරනවා. ඔව් මේ මරණාධාර සමිතිත් කීප එකම ඒකාබද්ධ විපක්ෂයෙන් ජයග්‍රහණය කරලා තිබුණා. ඒ වගේ ආදේශ කරගත්තම හොඳයි. මම මේ Facebook වල මම කිව්වා ඒකක් දාගන්න හරි වටිනවා මේ මොකද මරණාධාර සමිතියක මාර් ඔය සමුපකාරට වැඩි එතන බලයක් තියෙනවා. මේ අපේ ගමේ තිබ්බ මරණාධාර සමිතියේ මේ සැරේ ඒකාබද්ධ විපක්ෂයට තමයි ගියයි කියලා මට ආරංචි. ඔබතුමා හැල්ලු කරනවා. නැත් හැල්ලු කරන්නේ නැතු. සමූපකාරයක් කියන්නේ මේ 100 ගානක් 200 ගානක් සමාජික බොහොම පොඩි ප්‍රමාණයක්. ඒකේ රුපියල් 10000 කොටස් කාර්යෝ තමයි ඡන්දේ පාවිච්චි කරන්නේ. මම නම් කවදාවත් සමූපකාර ඡන්දයකට මේ මං දේශපාලනය කළා නෑ. මේ තුට්ට දෙකේ දේශපාලන සමූපකාර ඡන්ද කළා. සමූපකාර සභාපතිලා හොරකම් කරනකොට ඕක අපේ කරුඩ දාගන්න ඕනේ. මමත් අවුරුදු 25ක් දේශපාලනය කරපු කෙනෙක්. මං කොහෙවත් සමුපකාර ඡන්දයකට වැඩ කරලත් නැහැ රතිඤ්ඤපත්තු කරලත් නැහැ. හැබැයි ඒක රටේ ඡන්ද ප්‍රතිඵලය නෙමෙයි. අනිත් ඒ පට්ටපල් බුරු දානෝනේ. මං නිකන් තංගල්ල කියන්නේ. දැන් තංගල්ල සමුපකාරේ මං දැක්ක දානෝ Facebook වල. ඈ ඒකාබද්ධේ මෙච්චරයි UNP මෙච්චරයි ශ්‍රී ලංකා බිඳුවයි කිය. මේ ඉල්ලන කණ්ඩායම ඇවිල්ලා මාව මුණ ගැහිලා. මට කිව්වා උදව් කරන්න කියලා. මං කිව්වා ඕගොල්ලෝ කරගෙන යන්න මං දේශපාලනේ නැහැ. මම හෙටත් ඕනනම් මට මේ කණ්ඩායම පරද්දන්න පුළුවන් තාම. අපිට UNP එකත් එක්ක අපිට එකතු වෙලා මේ කටයුත්ත කරන්න ඕනේ. එහෙම වුණා නම් ඔය එකක්වත් දිනන්නේ නැහැ. මේ සමුපකාරට පට්ටපල් බුරු හුඟක් ඒවා දැම්. ඉතින් ඔය ඕකම ගලප ගත්තොත් දැන් සමහර ශ්‍රී ලංකා ආසන වලත් පරාදෙන් දැන් කුලියාපිටේ නිකන් ගන්න. කුලියාපිටේ ඉතින් UNP කනේ දිනන්නේ. එහෙමනම් අපිට ඒකෙන් කියන්න පුළුවන් ද? එතකොට කුරුණෑගල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තරං කරපු දිස්ත්‍රික්කයේ මේ අපි UNP කට දෙනවයි කියලා. මේ සමුපකාර ඡන්දය ගැන හදා ගන්නවා කියන්නේ මන් දන්නේ නෑ. සමුපකාර ඡන්ද ගැන කතා කරන්න වෙන්නේ කරු එමෙතුතුමා අර ගස් නැති රටේ එඳුරු ගහත් ගහක් කියනවනේ. ඒ වගේ මැතිවරණ තියෙන්නේ නැති කොට සමුපකාර ඡන්දෙත් සමහර විට ජනමතය උරගා බලන දෙයක් වෙන්න පුළුවන්. ඔබතුමාලා පළාත් පාලන ඡන්දෙත් තියන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න මං සමුපකාරම කියන්නේ. පරිදිච්ච කීයක් තියෙනවද කියලා දාන්න කියන්නකෝ Facebook වල. ඔය දිනපු ඒවා නේ ඔය කියන්නේ. ඔබතුමා දිනුවට වැඩි පරාදේව තියෙනවනේ. ඒක කවුද දාන්නේ? මං හිතන්නේ UNP එක දිනපුවා තියෙන හුඟක් සමහර ඒවා තියෙන මේ ඔය මෛත්‍රීපාල ජනාධිපතිතුමත් එක්ක ඉන්න අමාත්‍යවරු දිනු දැන් බදුල්ලේ ඔක්කොම ටික දිනුන් ඒ පැත්තේ දැම්මේ නැහැ Facebook වල මේ තුට්ටු දෙකේ මේ දේශපාලනයට යනවාද අපි ඉතින් එහෙමනම් ඒගොල්ලන්ටත් දාගන්න මම ප්‍රතිපත්තියක් විදිහට මම මේ සමපකාර වලට දේශපාලනයට එන්නේ නැති වුණාට සමහර අපේම මේ ඉන්න ආණ්ඩුවේ අමාත්‍යවරු ඉන්න පැතිවල දිනලා තිබුණා දිනලාද මට TB එක නායක ඇමතුම ඇවිල්ලා කිව්වා එක දවසක් ඇවිල්ලා මෙන්න අපි හොඳට දිනුවා කියලා ඉතින් එතුමා මේ මෛත්‍රීපාල ජනාධිපතිතුමත් එක්ක ඉන්න කණ්ඩායම දිනුවා කියලා Facebook වල යන ඊළඟ දවසේ මේක දිනුවා මෙහෙම කියලා අනිත් පැත්ත. ඒ වගේ ඒක ආදේශ කරන්න බෑ ඔබ ඊළඟට කිව්වේ මේ පළාත් පාලන ඡන්දය තියන්නේ නැත්තේ ඔබ. පැහැදිලිවම තියන්න ඕන කියන මතේ මම හින්. ඔව්. මොකද පළාත් පාලන මැතිවරණේ මම එදාම ඉඳලා ඉන්නවා තියන්න ඕන කියලා මතේ.
නමුත් මොකද්ද මේ වෙලා තියෙන්නේ? පළාත් පාලන මැතිවරණේ නම ක්‍රමයකට තියන්න දිනේෂ් ගුණවර්ධන ඇමතුමාගේ කමිටුවකින් තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ සඳහා සීමා නිර්ණය කමිටුවක් පත් කරා. ඒකේ හුඟක් අඩුපාඩු නැහැ. ඉතින් අපි අවංකව දන්න ඕනේ. ඒක නිවැරදි වුණේ නැහැ. ගැසට් කරලා තියෙනවා. ඉතින් ඒක ඉදිරි ක්‍රියාමාර්ගේ ගන්න රජයේ මේ කණ්ඩායම තීන්දුව කරා. මේ කමිටුවේ මම නෙමෙයි මේ අවසානයේ ඉන්න කමිටුව ඉන්න ප්‍රධාන කමිටුව ඉන්න දිනේෂ් ගුණවර්ධන ඇමතුමා හිටපු ඇමතුමාලා ඇතුළු කණ්ඩායමක් තමයි මේ සාකච්ඡා කර කර තීන්දුව ටික ගෙනා. දැන් ඇමතුතුමා මෙහෙමනේ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයි. ඊට පස්සේ දැන් සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව සැකසීම සහ ඒ අදාළ ක්‍රියාවලියේදී අර නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටේකුයි තවත් පොඩ්ඩකුයි වගේ හැමදාම මොකක් හරි ප්‍රශ්නයක්. එක්කෝ කියනවා සීමා නිර්ණය කමිටුවේ අත්සන් කීපයක් අඩුයි කියනවා. එහෙම නැත්නම් අභියාචන රාශියක් ඉදිරිපත් වෙලාගෙන දැන් ඊයේ පෙරේදා අලුත්ම බාධකයක් ඇති වුණා. මේ සුළු පක්ෂ මේ වාර්තාවට විරුද්ධයි කියලා. මේ අර නෑ වැරදි. ඕක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරක්. ඇමතිවරයා ඉන්නවයි කියලා ඇමතිවරයාට හිතුමතේ තීන්දුව ගන්න බෑ. මේ 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 රටේ ජනතාව මේ රටේ ජනතාවගේ ඡන්ද බලය පිළිබඳව එක ඇමතිවරයෙකුට තීන්දුව ගන්න පුළුවන්ද? බෑ. මේ සම්බන්ධව කමිටුවක් තියෙනවා. ඒකේ සියලු පක්ෂවල නියෝජිතයෝ ඉන්නවා. ඒ වගේම පමාව සත්භාවයෙන් සිදුවන පමාවක්. ඔය ඉතින් මේ අලුත් ක්‍රමයකට ඡන්දයක් තියන්න යනකොට අලුත් ක්‍රමයකට ඡන්දයක් තියන්න යනකොට යම් ප්‍රමාදයක් ඇති වෙලා තියෙනවා. මං හිතන්නේ දැන් නම් ළඟ තියන්න පුළුවන් ඇති කියලා. මගේ විශ්වාසය මං ගිය කමිටුවට මං බලෙන්ම ගියා. මොකද මටත් තෝරුණා මේක ගිහිල්ලා මේක ඉක්මනට තියාගන්න. මං දැක්ක ඒ වෙලාවේ සුළු පක්ෂ නැගිට නැගිට මේ වාර්තාව දෙන එක ප්‍රමාද කරන්න හැදුවා. අපි ඒකට විරුද්ධව කතා කරා. අපි කොහොම මේක ගැසට් කරන්න. මේක බාර දෙන්න අස්සම් කරන්න කියලා. දේ අපේ නියෝජිතයත් අස්සම් කළා. අන්තිමට ඔක්කොම අස්සම් කළා. බාර දීලා තියෙනවා. නැත්තම් මේ සුළු පක්ෂවලට අසාධාරණ වෙනවා කියලා සීමා නිර්ණය කමිටුවේ වාර්තාව ගැසට් කරන එක නවත්තන්න බෑ. ඒක ලා ජාතික පක්ෂ වෙන. සුළු ජාතික ප්‍රශ්න. සුළු ජාතික පක්ෂ විතරක් නෙමෙයි. නේද අම්බල ළඟදිම අපි දැක්ක රවුෆ් හකීම් මහත්තුමා, මනෝ ගණේෂන් මහත්තුමා ඔය වගේ පක්ෂ කීපයක් තමයි ඔකට. නෑ නෑ ජනතා විමුක්ති පෙරමුණත් අදින්ම කියනවනේ විරුද්ධව. ඔබතුමා වඩාත් කැමති දීවරහ ජලජ සම්පත් අමාත්‍යතුමා කියනවට ද එහෙම නැත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්තුමා කියනවට? මහින්ද අමරවීර කියනවට වැඩියම කැමති. අර තනතුරු දෙකෙන් ඔබතුමා වැඩියම කවුද කැමති? මේ විශේෂත්වයක් නෑ ඉතින් මට මොකක් කිව්වත් ප්‍රශ්නයක් නෑ. ඔබතුමාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් කියවම නිකන් පොඩ්ඩක් ලැජ්ජයි වගේද? නෑ එහෙම ප්‍රශ්නයක් නැත්තේ. නෑ ඇත්තටම දැන් සන්ධානයේ පක්ෂ කීයක් තියෙනවද ඇමතිතුමා? දැන් පක්ෂ 19ක් තියෙනවා. 19ක් තියෙනවා. දැන් සමා වෙන 19ක් එක්ක අපි එකඟතාවයන් තියෙනවා. පක්ෂ 7ක් දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානෙත් එක්ක ඉන්නේ. මහජන එක්සත් පෙරමුණ තියෙනවද? ඔව්. ශ්‍රී ලංකා මහජන පක්ෂය තියෙනවද? ඔව්. ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තියෙනවද? නැහැ. ඒක සන්ධානගත වෙලා නැද්ද? ලංකා සමසමාජ පක්ෂය තියෙනවද? ශ්‍රී ලංකා මහජන පක්ෂය තියෙනවද? මහජන පක්ෂය තියෙනවා ඉස්සෙල්ලා කිව්වනේ අප. ඔව් දැන් ওই කිව්ව පක්ෂ මම ඔබතුමාට පහක් කිව්වා. නෑ ඔබ කිව්වේ ඒ වයින් දැන් මම කියන්නම්කෝ මම දැන්ට අපිත් එක්ක ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මහජන එක්සත් පෙරමුණ. ශ්‍රී ලංකා මහජන පක්ෂය. පොඩි අප්පුවාම මාතගේ දේශ විමුක්ති දේශ විමුක්ති ජනතා පක්ෂය. ඔව් එච්චරයි අපිත් එක්ක හිටියේ. දැන් ඒකට අලුතෙන් එකතු වෙලා තියෙනවා තොණ්ඩමන් මහත්තයා පක්ෂය තියෙනවා. අතාවුල්ල මහත්තයා පක්ෂය තියෙනවා. අපේ රාජාලියා පක්ෂය මම මේ නම් වශයෙන් කෙටියෙන් කියන්නේ. ඊළඟට මේ ASP ලියනගේ මහත්තයා පක්ෂය දැන් අපිත් එක්ක ඉන්නේ. ලංකා කම්කරු පක්ෂය. ඔව් ඒ පක්ෂ කී දෙනෙක් ඉන්නවද එමෙතුමා? ඔය හුඟක් පක්ෂවල ඉතින් ගොඩක් කට්ටිය නෑ. ඉතින් ඔය හැම පක්ෂෙන් බැලුවම ඉතින් මා විශාල ප්‍රමාණයක් නෑ. ලංකා කම්කරු පක්ෂය කී දෙනෙක් ඉන්නවද ඔබතුමා දන්නේ? නෑ ඉතින් සමාජිකත්වයේ ගොඩක් කට්ටිය ඒගොල්ලෝ පෙන්නලා තියෙනවා. මං කියන්නේ ඒ වගේම තමයි මහජන පක්ෂෙත් තින්නේ බොහොම පොඩ්ඩයි. දේශීය මුක්ති පක්ෂෙත් තින්නේ බොහොම පොඩ්ඩයි. මහජන එක්සත් පෙරමුණෙත් මන්ත්‍රීවරු 4 දෙනෙක් මේ සැරේ ආවා. මන්ත්‍රීවරු වුණාට ඡන්දදායක වෙන්න ඕනේ ඊට වඩා නේ? නෑ ඡන්ද ඉල්ලුවම 94 පරාදයි එකක්. එක්කෙනෙක්වත් ආවේ නෑ. තනියෙන් ඉල්ලුවම පරාදයි. අපිත් එක්ක ඉල්ලුවම මන්ත්‍රීවරු පත් වෙනවා. ඔය විමල් ඊරමංශ මහත්තයා පක්ෂය අපිත් එක්ක නැහැ ඒකේ. ඒ ඔය හුඟක් කට්ටි හිතාගෙන ඉන්න මේ පක්ෂ මේ නෑ කොහොමුණත් දැන් මහජන එක්සත් පෙරමුණ ඒ වගේම ශ්‍රී ලංකාවේ මහජන පක්ෂය වෙනත් වේදිකාවකට ගොඩ වෙන්නේ වෙනත් කඳවුරක වේදිකාවට. ඒ වගේම සන්ධානය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග දීර්ඝ කාලීන හිතමිත්‍රකම් තිබ්බ ඉතාමත් සහයෝගයෙන් යුතුව එකම දර්ශනයක් තියෙනවයි කියලා ප්‍රකට කරපු පක්ෂ වෙනත් වේදිකාවකට ගොඩ වෙන්නේ. ඒක ඔබතුමාට බැරි මේ කට්ටිය එක්කාසු කරන්න. ගිය මාසේ ආවා. දැන් ගිය මාසේ රැස්වීමට දිනේෂ් ගුණවර්ධන ඇමතුමත් එක්ක ඉන්නේ පක්ෂේම ආවා. මහජන එක්සත් පෙරමුණේ සියලු දෙනා ආවා.
දේශ විමුක්ති පක්ෂය අපේ පොඩි අප්ප මහත්මයා හැමදාම ඉන්න මේ පක්ෂය ආවා. මේ පක්ෂය තුළ මේ කණ්ඩායම ඇවිල්ලා අපි මේ සාකච්ඡා කළා බොහොම සාර්ථකව සාකච්ඡාව තියෙනවා. එතුමන් ලෙල්ලිමකුත් කරා මාස්පතා කැඳවන්න කියලා. අපි දැන් මේ ඊළඟට කැඳවනවා. දැන් තමයි එතුමත් එක්ක කතා කරනවා. එතුමන් ලේකට සම්බන්ධ වෙනවා. ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළවරුමේ සන්ධානයේ නැතත් ඇයි ඔවුන් සමග යම් කිසි කතිකාවතක් ගොඩනගා ගන්නත් සංවාදයක් ගොඩනගා ගන්න නැත්තේ ඔබතුමා? මම උත්සාහ කරා. මම සංක කියනවනේ මම මේ සන්ධානයේ ලේකම්කම මං ඉල්ලගෙන ගත්තෙත් නෑ. මම මේක ජනාධිපතිතුමාට මුලිනුත් කිව්වේ මේක වෙන කාට හරි දෙන්න මං කොහොමත් මගේ වැඩ පිළිලට දායකත්වය එතුමාට දෙනවා කියලා. නමුත් එතුමාට මේක විශ්වාසය තියලා දුන්නා. දීලා මම කිව්වා මම මේක බාරගත්තු දවසේ මං කිව්වා මගේ එහෙමනම් මං මේ වෙලාවේ පක්ෂය සමගි කරන්න සන්ධානය ශක්තිමත් කරන්න මං හැම කෙනෙක් එකම කටයුතු කරනවා කියලා. එතුමා කිව්වා කමන්නේ මටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදන්න ඕනේ. සන්ධානය කඩන්න ඕනේ. ඒ විදිහට කරගෙන යන්න කියලා මට ආශිර්වාදය ලැබුණා. ඉතින් මම ඒ අනුව සියලු දෙනාට ආරාධනා කරා සන්ධානයට එන්න කියලා. ඉතින් ඔය කොමියුනිස්ට් පක්ෂයේ ඩිගුණසේකර මහත්මයා ඉතාමත් හොඳින් අපිත් එක්ක සාකච්ඡා කරා. දැන් මෑත කාලෙත් එතුමාගේ පක්ෂේම අපි හම්බුණා. සම සමාජ පක්ෂය අපිත් එක්ක හම්බුණා. මං අරින් කලින් කිව්ව ඔය කණ්ඩායම හම්බුණා. විමල් වීරවංශ මහත්තයා ඉදර කම් වෙන්න ඉල්ලුවම කිව්වා මොකද්ද ලියුමක් ආවේ නැතේ. යා ලියුම යව්වේ නැහැ. යවන්න ඉස්සෙල්ලා කිව්වා ආවත් මොකද්ද තියෙනවයි කුණු කූඩයක්ද හොයද දාන්න කියලා. ඉතින් මට ඊළඟට යන්න බැහැනේ ඒත් එක්ක කතා කරන්න. ඉතින් එහෙම කිව්වට පස්සේ මම ඒත් එක්ක පෞද්ගලික තරහක් නෙමෙයි. මොකද එතුමාට වෙන ගනුදෙනුවක් තියෙන්නේ නැදිනේ තව කවුරු හරි එක්ක. ගම්මන්පිල මහත්තයට පක්ෂයක් නැහැ. ඒ පිවිතුරු හෙළවරුනේ නැහැ. එහෙම පක්ෂයක් නැහැ. නිකන් හදාගත්තු එකක් විතරයි. එතුමා මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්දිල්ල අපේ ශ්‍රී ලංකා ඡන්දෙන් ආවා. ඔබ අරකේ සමාජිකය හුවන්නේ ඒකේ සමාජිකය කියන්නේ නෑ නෑ ඒකිනේ අපි දකින්නවනේ දැන් ඒ කියන්නේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට තියන්න ප්‍රමාණවත් වෙන්නේ. ඕ හරි හරි මම දන්නවා. දැන් අර මම කලින් කිව්ව පක්ෂය ඉතින් අර ඉන්නවා. ඒකේ ඉන්නවා ඒකේ සම්මේලනයේට මම ඔබට කියන්නම් මේ ඒස්බිලියනගේ මහත්මයාගේ සම්මේලනයේට දැන් අපිට අපේ සාකච්ඡාවට විතරක් ආවා එක වතාවක 67 දෙනෙක් එතුමා ගෙනාවා නිලධාරී දිස්ත්‍රික්කෙම්ම ඉන්නව කණ්ඩායම. අපි හැම සුළු කළ සලකන්නේ ඒගොල්ලන්ට. මං කියන්නේ ඒක මහා විශාල පක්ෂයක් කියලා. හැබැයි එතුමාගේ සම්මේලනයට දැන් ජනාධිපතිතුමාගෙන් දිනයක් ඉල්ලලා තියෙනවා. ඒ සම්මේලනයට 3000ක් කැඳවන්නේ එතුමා මේ ශාලා බුක් කරලා තියෙනවා. අපි එතුමාට තානාපතිකමකුත් හම්බුණා නේද? ඔව්. හම්බුනේ නැහැ නේද? හැබැයි තානාපතිකම් වලට කලින් තමයි ඒක කතා කරේ එතුමා. අපි ඒ කාලෙත් තානාපතිවරයෙක් තමයි. මහින්ද රාජපක්ෂ දැන් මේ මට දැන් නිකන් තුන්වෙනි පාර්ශ්වයක් විදිහට හිතෙන්නේ ඔබතුමාට මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය ලැබෙන්නට ප්‍රධානම හේතුවක් තමයි ඔබතුමා රාජපක්ෂවරුන්ගේ බලකොටුව නියෝජනය කරන කෙනෙක්. මේ හම්බන්තොටට පහර දෙන්න හම්බන්තොට ඉලක්ක කරගන්නට හම්බන්තොටින් නියෝජිතයෙක් යොදවන්නට පක්ෂ නායකත්වය තීරණය කරා වෙන්න පුළුවන්. හොඳ තුරුම්පුවක් ඔබතුමා. මම ඒක කියන්නේ මොකද මන් දන්නේ එහෙම මං මේ පටු දේශපාලනයක් කරන කෙනෙක් නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති. මේ රටට ආදරය කරන දේශපාලඥයෙක් විදියට පක්ෂයට ඉතාමත් ඉහළින් ආදරය කරන දේශපාලඥයෙක් විදියට මං හිතන්නේ ඒ වගේ පටු විදිය තීන්දුවක් ගනී කියලා. මං හිතන්නේ එතුමා විශ්වාස කරා පහුගිය ඡන්දෙත් බාධක ගොඩක් තිබුණොත් මම ඡන්දෙත් ජයග්‍රහණය කළා ඉන කෙනෙක් නේ. ඒ වගේම එතුමා හිතුවා මට මේ පක්ෂයේ සමගි කරන්න යම් උත්සාහයක් දරන්න පුළුවන් වෙයි කියලා. මොකද මම ටිකක් මැද ඉඳගෙන මං අද වෙනකනුත් කාටවත් බරපතල විදිය විවේචන වලට ලක් කරන්නේ නැතුව චරිත ඝාතනය කරන්නේ නැතුව මගේ දේශපාලනය මම ගොඩනගාගෙන තියෙනවා. එනිසා එතුමා හිතන්නේ නැති මේ පක්ෂය සමග කරන්න මට පුළුවන් කියලා. එනිසා තමයි දකුණු පළාතේ පළවෙනියට ප්‍රධාන පක්ෂයකින් ලේකම්වරයෙක් විදියට මට පත්වීම හම්බුනේ. ඒකත් දකුණට කරපු සැලකිල්ල. දැන් ඔබතුමා කිව්වා ඔබතුමා ඡන්දෙන් දෙන ලාභය කියලා. නමුත් පොදුවේ බැලුවහම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පසුගිය මහමැතිවරණයේදී අත්වන්නේ ජයග්‍රහණයක් නෙවෙයි. ඒ ජයග්‍රහණය ගිලිහි යන්නට හේතුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය වෙනස් වීම කියලා ඔබතුමාගේ පූර්වගාමියා කියනවා. අපි බලමු. මම පැහැදිලිව කියනවා එළඹෙන පළාත් පාලන මැතිවරණය අපි සියලු දෙනාම එකට එකම ලේකණයකින් එකම කණ්ඩායමක් හැටෙන්න ඕනේ. එහෙනම් මේ සියලු දෙනා අවශ්‍ය මොහොතේ අවශ්‍ය වෙලාවට එක තැනකට ගැනීම විතරයි තියෙන්නේ. ඇත්තටම මහමැතිවරණයේ අවසාන සතියේ මාව එහෙම තහනම් කළා ඒ කලබැ ගැනීම නොවුනනම් වැඩි ආසන ගන්නේ අපි. එහෙනම් 95 අපි ගා 104කට යනවා. අවසානවට ඒක කරන්න බැරි වුණා. හැබැයි ඒක මේ සැරේ වෙන්න ඉඩ තියන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබතුමා මොකද කියන්නේ? නැත්නම් එතුමා ඒ වෙලාවේ ඇත්තටම මේ ආණ්ඩුවේ අපේ අමාත්‍ය ධූර දැරුවේ නැහැ. ගිය ආණ්ඩුවේ අපි තමයි අමාත්‍ය ධූර දින 100ක් දරලා අපි මහමැතිවරණ ජනාධිපතිතුමාගේ කණ්ඩායමක් විදියට තමයි අපි මැතිවරණයට ආවේ. එතුමා ඒ වෙලාවේ හිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක ඉඳගෙන ඒ කටයුතු වල හිටියා. එතුමා පක්ෂය වෙනුවෙන් විශාල කැපවීමක් කරන දේශපාලඥයෙක් සන්ධානලේකම්වරයා විදියටත් ඒ කටයුතු වල දායක වෙනවා. එතුමාගේ පෞද්ගලික අදහසක් කිව්වා. එතුමා
මමත් පිළිගන්නවා. මේ වෙලාවේ අපි කණ්ඩායමක් විදියට එකට එන්න වුණා නම් ජනාධිපතිතුමාගේ ආශිර්වාදය දිනාගෙන මැතිවරණ ව්‍යාපාරය කරගන්න වුණා නම් අපිට 104කට යන්න තිබුණා. 104ට කියන්නේ එතුමා ගැන කණ්ඩායම හැංගීම ගැන නෙවෙයි. එතුමා කියන්නේ එතුමා එම දුරේ හිටියා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔය ඉරණමත් වෙන්නේ නැහැ කියලා. නෑ එතුමා හිටියා නම් කියන එක නෙවෙයි මං හිතන්නේ. එතුමා හිටියයි කියලා මට තේරෙන්නේ නැහැ. එතුමා හිටියා නම් මොකද්ද වෙන්නේ කියන එක ගැන මට තේරෙන්නේ නැහැ. එහෙම නම් කොහොමද 104 වෙන්නේ එතුමා හිටියා කියන එක? හැබැයි මම කියනවා කණ්ඩායම හැංගීමෙන් අපි මැතිවරණයකට ගියා නම් අපිට 104කට යන්න තිබුණා. 104කට විතරක් නෑ ආණ්ඩුවකුත් පිටව ගන්න තිබුණා. මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ආශිර්වාදය සහිතව මේ මැතිවරණ ව්‍යාපාර කරා නම් නෑ ඒක පුද්ගලික මත 104ක් හෝ 3ක් වෙන ක්‍රමයක් නෑ. මම දැන් අපි කතා කරනකොට ඔය කෑල්ලක් අල්ලගෙන දාන්න එපා. ඒ වගේනේ වෙන්නේ. මොකක් මන් දන්න මේ මාධ්‍ය මේ ප්‍රවෘත්ති වලට දානකොට පොඩි කෑල්ලක් අල්ල දාන ඕක සමාලාට එතුමා විග්‍රහ කරන්න නැති තව විදියකට. ඉතින් ඒක නිසා නැත්තම් ඉතින් 104කට ඔබතුමා අපිට බෝලේ එවන නෑ. ඉතින් මම අපේම ප්‍රවෘත්ති වාර්තා මාධ්‍ය ආයතන වල පළ කරන විදිය අපි දන්නවනේ. නෑ එතුමා පත්‍රවලත්මාගේ අදහස කිසිම ලෙසකින් විකෘති කළ ඉදිරිපත් කරේ නෑ. නෑ මම දන්නේ. අපි බලමු එතුමා තව කතාවක්. නෑ මම දන්නේ නෑ මං ඒක කියන්නේ මට පේන්නේ නෑ. මට මොකද එතුමාගේ අහන්න බැරි වුණා. කියන්නේ එතුමා ලේකම් කමේ හිටියනම් කොහොමද එන්නේ කෙනෙක් ගැන මට දැනුමක්. දැන් ඇමතිතුමා ඔබතුමා විශ්වාස කරනවද සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා සහ අනුර ප්‍රියදර්ශන යාප ඇමතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් දුරෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුරෙන් ඉවත් කරපු විදිය සදාචාර සම්පන්නයි කියලා? ඒ වෙලාවේ හැටියට සංක මම කියන්න ඕනේ ඒකටත් හේතු තිබුණා. මම මේව සාධාරණ කරනවා. එතුමා ඒ දෙන්නම අපේ ඉතාමත් හොඳ පක්ෂීය ක්‍රියාකාරින් දෙන්නේ. ඒ වෙලාව වෙනකොට පක්ෂයේ පටන් ගත්තු තැන නෙමෙයි නවතුනේ. මැතිවරණ ව්‍යාපාරي කරන්න ගිහිල්ලා අපි දන්න හොඳටම දන්නවා ඒ වෙලාවේ මූලික වෙලාවෙම තිබුණා මෛත්‍රීපාල ජනාධිපතිතුමා මහින්ද ජනාධිපතිතුමාට යෝජනා කරා අපි දෙන්නටම එක වේදිකාවට එන්න පුළුවන් කෙනෙක් අගමැති ධූරයේ අපේක්ෂකත්වය නම් කළා මැතිවරණ කරමු කියලා. එතුමා කිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දෙන්න බෑ කියලා කිව්වා. මම හොඳටම දන්නවා. මොකද එතුමා පරද්දලා දෙන්න අතර ඉතින් ප්‍රශ්නයක් ඇති වෙලා වැඩි කාලයක් නැහැ නේ. මේ මාස දෙකක් තුනක් ඇතුළත විසඳෙන්නේ නැහැ. ඒ නිසා මට ඔබතුමා දිනවන්නත් බෑ. අගමැති කරන්නත් බෑ. මට ඒ වේදිකාවට එන්නත් බෑ. ඒ නිසා අපි දෙන්නටම යන්න පුළුවන් කෙනෙක් හොයමු කියලා. ඉතින් අපිත් ඔය කතා කරනවා. ඉතින් මම යෝජනා කරා චමල් රාජපක්ෂ මැතිතුමා තමයි හොඳ කියලා මම හිතුවා. එතකොට කථානායකතුමා හිටපු හොඳම ජනප්‍රිය කථානායකතුමා එතුමා හොඳ තත්ත්වයක හිටියා. එතකොට ඒ වේදිකාවට මහින්ද මහත්තයයි මෛත්‍රීපාල මහත්තයයි එනකොට මම දන්නවා අනිවාර්යෙන් දිනනවා විතරක් නෙවෙයි. ඉතින් ජනාධිපතිවරයෙක් දිනපු පැත්තට මේක යනවනේ. ඊළඟට තව කට්ටියක් කිව්වා මේ ගෝඨාභය මහත්තයා හොඳයි කියලා. මම ඒකටත් විරුද්ධ වුණේ නැහැ. එතුමා ගැනත් මගේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වකින් යන්න තිබුණා මැතිව. නමුත් ඉතින් එතකොටම ඔය සමහර ඔය පොඩි පොඩි පක්ෂවල කට්ටිය කිව්වා නෑ අපි හැමෝම කැඳ කොලෙන් ගංජ කොලෙන් පෝල් කොලෙන් එන ඉල්ලනවායි කිව්වනේ. දෙකට කඩනවායි කිව්වනේ. ඉතින් එතකොට අවසානයේ සිද්ධ වුණේ මොකද්ද? අපිම ගිහිල්ලා කිව්වා එහෙමනම් මේ කඩන්න දෙන්න එපා. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට කිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ අවස්ථාව දෙමු. නැත්තම් පක්ෂ කැඩෙනවා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා අකමැත්තෙන්ම පක්ෂ කැඩෙන නිසා දුන්නා. හැබැයි දීලත් කමක් නැහැ කියලා මැතිවරණ ව්‍යාපාර කරගෙන ගියා. පළවෙනි සැරේ ඔබ දකින්න ඇති දුන්නා මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ පින්තූරය දාලා මහින්ද මහත්තයා පින්තූරය දාලා පත්‍රවල ගිහිල්ලා එහෙම කරා. මැතිවරණ ව්‍යාපාරي පටන් ගත්තේ කොහොමද? පටන් ගත්ත දැනම UNP එක පරද්දන්නේ මේ ගොඩක් කට්ටිය ඔය දැන් ඔය ඉන්න වීරයෝ ටික කතා කරේ. හැම වේදිකාවෙම ඉඳන් කිව්වේ මේ අපිව පරද්දන්න. ඒ කියන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමත් එක්ක ඉන්න කණ්ඩායම පරද්දන මැතිවරණයකට තමයි ගියේ. ඒ කියන්නේ හුඟක් කට්ටියට එන්න බැරි වුණේ. දැන් මම කොහොම හරි ගොඩට ආවා. කෙලින්ම වේදිකාවල ලකම මේගොල්ලන්ට දෙන්න එපා. මේගොල්ලෝ UMP යනවා. මේක මේ මෛත්‍රීපාල UMP කාර්. එහෙම කියලාත් කිව්වා. සමහර කට්ටිය කෙලින්ම අපිට ඡන්ද දෙන්න එපා කියලා මැතිවරණ ව්‍යාපාරය ගෙනිච්චේ. ජනාධිපතිතුමත් මැතිවරණේ කටේ තියලා නිවේදනයක් නිකුත් කරා. දින්නත් අගමැතිකම දෙන්නේ නැහැ. ඒ සේරම කියන්නේ හේතුව මේක. දැන් හිතන්න එතකොට ජනාධිපතිතුමාගේ ළඟ ඉන්න ජනාධිපතිතුමා දාපු කණ්ඩායම පරද්දන්න හදනකොට මොකද ජනාධිපතිතුමාට හිතන්නේ? එතකොට මේ ජනාධිපතිතුමාට වැඩේ ඒ අස්සෙම තව එක්කෙනෙක් කියනවා අපි මෛත්‍රීපාලගේ සරම ගලවලා මේ උළුව බැඳලා යවන මේ ඡන්දෙන් පස්සේ ඒ අගමැතිකම දුන්නේ නැත්නම් අපි ගිහිල්ලා ජනාධිපතිගේ ගේට්ටුව කඩලා ගිහිල්ලා දිවුරුම් දෙනවා. මතක් කරලා බලන්න. අද මේ සරලව කතා කරන්න එපා. මේ මෛත්‍රීපාල මහත්තයා යවපු ලියුම් ගැන අසං අයින් කරපු ලේකම්ලා ගැන ඒ වෙලාවේ මෛත්‍රීපාල මහත්තයාට කොහොමද චැලෙන්ජ් කරේ? ඔය වේදිකාවල ලේ ටික දාන්න කතා ටික. ඔබේ නාලිකාවේ තියෙනවා. මල්ලඟ තියෙනවා මේ ටික. ඕන නම් ඔබේ ළඟ නැත්තම් ඔබ සමහරවල් දැන් දෙරණේ වගේ හුඟක් අඩුයිනේ. ඒ කියන්නේ අපේ වැරදිච්ච දැන්නේ. ඒ නිසා නෑ මම දන්නවා මල්ලඟ තියෙනවා කියන දේ. ඔබතුමා වැරදි අර්ථකථනයක් දෙනවා. නෑ නෑ සමායෙන් මේක වැරදුනා. නෑ මම ඒකත් කියන්නේ හේතු සාධක ඇතුව ඉතින් අපිට මේ මෙහෙම නෑ නෑ ඔබතුමා වැරදි අර්ථකථනයක් දෙනවා. නෑ නෑ මම ඒක අයිස් කරගන්නවා. අපි ඒක ගැන කතා කරන්න අවශ්‍ය නෑ. ඒක ඉල්ලස් කරගන්නම්. හොඳයි.
ඒක වැරදිලා කියමු. හරි. මගේ ළඟ තියෙනවා මේවා. ඒ ඒ ඒ තැන්වල මොනවද කිව්වේ මේ දේශපාලඥයා? ඊළඟට කිව්වා ප්‍රසිද්ධියේ රැස්වීමල කිව්වා මෛත්‍රීපාලගේ ගෝලියන්ට දෙන්න එපා කිව්වා. ඒ මොකද්ද එතකොට? ඒ කොහොම ආණ්ඩු පිටවම? දැන් අර සුසිල් ලැබතුමාම කියන විදිහට 104ක් අපිට බෑනේ එතකොට ආණ්ඩුවක් පිටවන්න. 113ක් ගන්න බෑනේ මේ තියෙන ඡන්ද ක්‍රමෙන් ලේසියෙන්. එතකොට අපි 104ක් අරගෙන කොහොම ආණ්ඩු පිටවන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා නැතුව? එතුමා හිටියනම් අපිට සහයෝගයෙන් 104 අරගෙන තව ටිකක් එකතු කරගන්න තිබුණා. එහෙම වුණා නම් අනිත් එක අපි පළවෙනි කිව්වේ යෝජනාවට ආව නම් එක විදියකට මේ දෙන්නම එක වේදිකාවට ගේන අපේක්ෂකයෙකුට ඒ වෙලාව වෙනකොට ඔය රාජිත යන්නෙත් නෑ, චම්පික යන්නෙත් නෑ, රතනහාමුදුරුව යන්නෙත් නෑ, ඈ පර්ණවිතාන යන්නෙත් නෑ, අර්ජුන යන්නෙත් නෑ, ඔය ඔක්කොම අපේ ලයිස්තුවේ. එහෙම වුණා නම් ඇත්තටම 104ට යන්න තිබුණා අපි නෙමෙයි 106ට 4ට හරි යන්න තිබුණා. අපිට ආණ්ඩුවක් හදාගන්න තිබුණා. දැන් තියෙන 82 82යි නේද එමෙතුතුම? දැන් ඇත්තටම තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 82යි. එක්සත් ජාතික පක්ෂයට 82යි. ඕක ගැනත් කියනවා සුසිල් ඇමතිතුමා, අපි බලමු. මම සංධානයේ ලේකම්වරයට අවුරුදු 11ක් මැතිවරණ 12ක නාම යෝජනා පත්‍ර හදලා තිනවා. අවසාන දෙකේර අනිත් සියල්ලම දිනු. අගෝස්තු 17 මැතිවරණේ තිබ්බා. දින 14යි තිබුණේ. මම ලංකාවෙත් හිටියේ නැහැ. හැබැයි දවස් 3 මම ඇවිල්ලා එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා මැතිවරණ මෙහිමේ නායකයා බවට පත් කළා. සියලු දෙනා බුලත්කොළේට අරගෙන අපි 95ක් ගත්තා. 95න් 82ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු. එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලුවේ පෙරමුණ හැටියට. ඒකට 106ක් ආවා. 24ක් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ නොවන මන්ත්‍රීවරු. පක්ෂ හැටියට ගත්තොත් පාර්ලිමේන්තුවේ අද තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 82යි, එක්සත් ජාතික පක්ෂයම කියන අය 82යි. දැන් මැතිවරණේ තිබ්බා. අම්මාව තහනම් කළා. මං උසාවි යනවා. මොකද්ද මට දුන්න උපදේශේ? ඔය සඳහන් නායකයෝ හිටියා. උසාවි ගිහිල්ලා වැඩක් නැහැ. දැන් අපි පැරදිලා තින්නේ. ඒකළු දිනලා තින්නේ. ඒක හින්දා මැතිවරණ කොමසාරිස් ගාව ගිහිල්ලා කතා කරන්නයි කියලා මාවයි දිනේෂ් ගුණත් නැමතුමට යන්නයි කිව්වා. අපි ගියා. යනකොට සඳහනේ විධායක සභාවේ සංයුතිපා වෙනස් කළා තිබුණේ. මාව තහනම් කළා දිනකොට මට අස්සම් කළා දාන්න යවන්න බෑ. මම අස්සම් කළා යවන ලේකණේ අරගෙන උසාවියට දැම්මොත් උසාවියෙන් මට නඩු දාන්න පුළුවන්. උසාවියට අපහාස කිරීම. මොකද උසාවි නියෝගය නොතැකීම. දැන් අහයි එහෙනම් දැන් යවපු එක බාරගත්තේ කොහොමද? කොහොමද බාරගත්තේ? හදපු ලේකණේ මට අස්සම්ගෙන මං තා කමැත්තෙන් කරන් දෙයක් නැත්තේ. පක්ෂේ නායකයා රටේ නායකයා අනිත් අය කිව්වහම පස්සේ උසාවෙන් අවසර ගත්තා මේ ලේකණයට විතරක් අස්සන වළංගුයි කියලා. ඒ නිසා තමයි කොමසාරිස්වරයා පිළිගත්තේ. දැන් මම මොකද කළේ? හිතට එකඟ නැති නිසා මං ඉල්ලා අසුනා. ඉතින් මං ඒක මෙතෙක් කිව්වේ නෑ. අද මේ කිව්වේ ඒ වෙච්ච සිදුවීම. එතුමාගේ ස්වරය හරි කනගාටුවක් තියෙනවා නේද? එතුමා ඔය ඔය කතාව ඔබතුමා දැම්මොත් මුළු කතාව මං ඇහුවා. ඉතා ඉහලින් කියන්නේ පක්ෂේ එකට යන්න ඕන කියලා. මේ පක්ෂ බෙදෙන්න එපා කියලා. ඒ වගේම එතුමාට වෙච්චත් අනිත් පැත්තෙන් වෙච්ච අසාධාරණ කණුත් ගොඩක් කිව්වා. ඕකේ ඔය මුතුමා ගත්ත එක කෑල්ලක් විතරයි. මම ඔය කතාව අහලා තියෙන එතුමා. එතුමා ඉතාමත් දක්ෂ විදියට කතා කරන මේ හොඳ දේශපාලඥයෙක්. ඉතින් එතුමාගේ සොරේ ඒක තමයි. නේද? එතුමා කියනවානේ 82 82යි තියෙන්නේ කියලා. ඔව්. පොඩ්ඩක් ඔලු ගෙඩි හාට මෙහාට කරොත් එහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාණ්ඩුවක් පිටව ගන්න පුළුවන් කියලා එතුමාගේ කතාවෙන් අපිට හිතෙනවා. ජනාධිපතිතුමාට ඕනනම් පුළුවන් බැරිකමක් නැති වෙයි. හැබැයි ඉතින් ජනාධිපතිමත් එක්ක මේ 95 ගිහිල්ලා ඉඳගත්තොත් තමලාට වැරදි විදියට අනිත් පැත්තෙන් ඇසිරෙන්න ගත්තොත් ඒ තීන්දුවක් ගන්න බැරිකමක් නැහැ. මම දන්නේ නැහැ ඒක කරනවද නැද්ද කියන එක ජනාධිපතිතුමා. ඉතින් ඉස්සෙල්ලා මේ ජනාධිපතිමත් එක්ක ඉන්න එපායි 95ක්. ඊට පස්සේ නේ 95 ඔන්නේ මේ 82 ගිහිල්ලා ජනාධිපතිමයි ළඟ ඉන්න කියමුකෝ ශ්‍රී ලංකාවේ. එතුමට කෑ ගහ ගහ ඉන්නේ. තුමන් දැක්ක සමහර ඉතින් ඉන්න කට්ටිය ඇවිල්ලා මෛත්‍රීපාල ජනාධිපතිමාට බැන බැන ඉන්නවා. වෛරෙන් කතා කරනවා. ඉතින් එහෙම කට්ටිය එක ආණ්ඩු පිටවන්න පුළුවන්. ඒගොල්ල කැමති මෛත්‍රීපාල ජනාධිපතිතුමා එක ආණ්ඩු පිටවන්න නෙමෙයි. ඔහොම තියාගෙන UMP එකට වාසි වෙන්න කැමති වෙන කට්ටිය. ඌ බොරුවට බැරිනවා. බොරුවට අපි නා දවල්ට බැලලා රැයට ගිහිල්ලා කතා කරලා වැඩ ගන්න කට්ටියක් ඉන්නවා. ඒක අපි දන්නෝනේ. දැන් ප්‍රියංකර ජයරත්න රාජ්‍ය ඇමතිතුමා. එතුමා රාජ්‍ය ඇමතිකම අත්හැරලා ගියා. ඒක පොඩි නිකන් අසුබ පෙර නිමිත්තක් කියලා ඔබතුමා දකින්නේ නැද්ද? ඒ කියන්නේ කසකාරයක් කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද පෙරහැරතාව එනවයි කියලා මග? මම සංකේකක් කියන්නම්. ප්‍රියංකර නෙමෙයි මේ අපි 95ම ගිහිල්ලා කොහේ හරි වාඩි වුණා කියන්නකො. අපි ඔක්කොමත් අයින් වෙලා මොකද්ද අපිට කරන්න පුළුවන් දේ? මේ 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන යටතේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න බෑ. 2020 අගෝස්තු 19 තමයි කාලේ තියෙන්නේ. ජනාධිපතිතුමාට ඕන නම් මාස 6ක් මෙහාට ගන්න පුළුවන්. ජනාධිපතිතුමාට 2021 වෙනකන් කල් තියෙනවා. නෑ මං කියන්නේ පාර්ලිමේන්තු විසෝවැරීමක් නෙමෙයි. ඉන්න කියන්නේ මං කියන්නේ ඊළඟට මේකේ ඔබ කියන විදිහට ඔය කියන්නේ ඔලුගෙඩි මාරුවක් ඇති කරලා ගන්නවා කියන්නේ. ඉතින් අපි 95ම ගිහිල්ලා වාඩි වුණත් අපිට පුළුවන්ද ආණ්ඩුවක් හදන්න? කොහොමද ආණ්ඩුව හදන විදිය? ඉතින් මේ 95ක් යනවායි කියනෝ නෙමෙයි. ඒ නිසා එක්කෙනෙක් දෙන්නෙක් එහෙම යන්න පුළුවන්. ඒකේ එතුමාට ප්‍රශ්නයක් තියෙනවා. නේද? ඒ ඔබතුමා කියන්නේ 95ක් ගියොත් ආණ්ඩුවක් හදන්න බැහැ කියලා. කොහොමද හදන්නේ? ජනාධිපතිතුමාට මම ඒක නෙකියේ. ජනාධිපතිතුමා
ඉන්න ඕනේ නැතුව මුකුත් කරන්න බෑ ජනාධිපතිතුමා ඉන්න ඕනේ ඔව් ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් තමයි ඕන දෙයක් කරන්න පුළුවන් වෙන්නේ ජනාධිපතිතුමාට පුළුවන් අනු හෙට වුණත් ජනාධිපතිතුමාට හරි අවශ්‍යතාවයක් තියෙනවා ඒක බැරිය කියලා මට කියන්න බෑ මොකද විධායක බලය තියෙනවා බොහෝ දේවල් අයින් කරාට ඒ ටික අධිකරණයෙන් ඉඩ දුන්නේ නැහැ අයින් කරන්න ඒ බලය තියෙනවා හැබැයි මම ප්‍රියංකර ජයරත්නගේම සිද්ධිය ගත්තොත් එතුමා පෞද්ගලිකව මාස 6කට විතර ඉස්සෙල්ලත් අයින් වෙන ගියා එතුමා දන්නවා එතුමාට පෞද්ගලිකව ප්‍රශ්න ගණනාවක් තියෙනවා එසා එතුමා කලකිරීමක් තියෙනවා ඒ වගේම ආසන ඒ ප්‍රශ්නයක් තියෙනවා ඒ වගේම එතුමාට ඉතින් සාමින් වහන්සේලාත් ඇවිල්ලා කිව්වා දැන් හැබැයි මට ඊයේ පෙරේද හම්බුණා දැන් එතුමාට ඉතින් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු කිව්වා දැන් ඉතින් එතුමාට ගිය අවුරුද්දේ ලොකු සල්ලි ගානක වැඩ කරා දැන් වැඩ කරන්නත් නැහැ එතුමාත් ඉතින් අසරණ වෙලා ඉන්න ඉතින් එතුමා හොඳ ශ්‍රී ලංකාකාරයෙක් හොඳ පුද්ගලෙ මම එතුමාට විවේචනයක් කරන්න යන්නේ නැහැ මේ හැබැයි එතුමා මෛත්‍රීපාල ජනාධිපතිතුමා එක්ක අමනාපයෙන්වත් අපිත් එක්ක අමනාපයෙන්වත් එහෙම නෙමෙයි ඔහු ඉල්ලාසුනේ දැන් 27 වෙනිදා නුගේගොඩදී තවත් ওই වගේම පියංකර මුහුණු කිහිපයක් දැක ගන්නට පුළුවන් වෙයි කියලා ඒකාබද්ධ විපක්ෂය කියනවා නෑ ඔබතුමා ඒක කතා බලලා කියනවා නේද හරි මහින්දමර වීර කියන දේද වෙන්නේ ඔය කියන කට්ටිය කියන දේද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන් කවුරුත් යන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන අමාත්‍යවරු කවුරුත් යන්නේ නැහැ මොකද තේරුමක් තියෙන ගමනක් එපයි යන්නේ මේ ඉරිසියාවට සමහරු කියනවා අයින් වෙලා එන්න කියලා මේ මට පුදුමයි මේ අපි අමතිකම් ගන්න සංකමේ අපි පෞද්ගලික ඕනකමට නෙමෙයි ඔබතුමා ඉරිසියාවට කියන වචනේ පාවිච්චි කරලා කියන වරදාන වර ප්‍රසාද නැති වෙන මම ඒක කියන්නම් ඉරිසියාවට කියන්නේ ඒක මම හේතු ඇතුව කියන මේ ගොඩක් කට්ටිය දැන් කියනවා ආණ්ඩුවෙන් අපිට එළියට එන්න අද නෙමෙයි එදා ඉඳලම කියනවා මේ අය විධායක අපේ පාර්ලිමේන්තුව අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් ගත්තා මේ දේශපාලන ආණ්ඩුවට එකතු වෙන්න සම්මුතිවාදී ආණ්ඩුවට එකතු වෙන්න කුමාරවෙල්ගම විතරයි විරුද්ධ වුණේ එතුමා කියන දේ මම පිළිගන්නවා අනිත් ඔක්කොම කැමති වුණා හැබැයි ඉතින් ඇමතිකම් දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා මම දන්නවා මේකේ මේ ඉන්සයිඩ් පොලිටික්ස් කියන එකත් හොඳ නැහැ ඔය හුඟක් කෑ ගහන කට්ටිය ගිහිල්ලා ඇමතිකම් බලාගෙන හිටියා මම ඒවත් දවසක කියන්න සමහර කට්ටියක් පළවෙනි චන්දිවර වෙනකොට අපි ගියේ නැහැ යුඑන්පීෙන් ඇමතිකම් ගන්න ගියා උතන්ට මං මගේ ඇහැට දැක්කා මේ සමහර කට්ටිය යනවා මට කියලා ගියා ඔබතුමා නම දෙකක් කියන්න කියන්න ඉතින් මේක සමහර දාග ගන්න ඕනේ පහුගිය දවස්වල එක එක කට්ටිය එළිවුණා මේ ඔය කන්ද උඩරට එක්කෙනෙක් එහෙම හිටිය එක්කෙනෙක් විතර කියන්නම්කෝ එහෙම නේ UNP මේක මතක තියාගන්න සංක අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ආරක්ෂා වෙලා ඉන්නේ අපි නිසා අද සමුර්ධි නියාම කළා අපේ ඉන්න ගුරුවරු අපිට වැඩ කරපු රජයේ සේවකයෝ අපේ පාක්ෂිකයෝ අද ආරක්ෂා වෙලා ඉන්නේ එයාට හිරියරයක් නැහැ තාවකාලික රස්සාවේ දවස් පඩියට ඉඳ මිනිස්සු ස්ථිර කරලා දුන්නම අපි ඉන්න නිසා මෛත්‍රීපාල ජනාධිපතිතුමා හැබැයි අරගොල්ල අර 6 දෙනා UNP එකට මදි වුණේ තනි ආණ්ඩුවක් හදන්න අපේ 8 දෙනෙක් ගිහිල්ලා UNP ගේට්ටු හිටියා ආණ්ඩුවට එකතු වෙන්න එහෙම හැදුනනම් හැදෙන්නේ මොකද්ද තනි UNP ආණ්ඩුවක් එහෙම නැත්නම් අද බලන්න තිබුණ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට වෙන දේ අද ඒගොල්ල එළියේ ඉඳගෙන ලස්සනට කියනවා අයින් වෙලා එන්න මොකද මේ ඇමතිකම් ඔක්කොටම දෙන්න බැරි වුණා. එතකොට ඒ නොදුන්නු කට්ටිය තමයි ඒක ඇගහන්නේ. අපි මහින්ද අමරවීර ගරු ඇමතිතුමා සමග ආද 360 රැඳි සිටින ඇමතිතුමාද හම්බන්තොට ඉඳන්ද කොළඹ ආවේ නැත්නම් හම්බන්තොට ඉඳන්. කෙලින්ම අවසර. උදේ හවසට රැස්වීම ටික ඉවර වෙලා කෙලින්ම ආවා. හම්බන්තොට ප්‍රදේශයෙන් හමායන සුළඟත් ඔබට සුවදායි කියලා මං හිතනවා. අනිවාර්යෙන්ම. හම්බන්තොට ජනතාවට ගහනකොට ඔබතුමාට හිතරි දුන්නේ නැද්ද? නිල වශයෙන් පොලිසිය නොනිල වශයෙන් කොළඹින් ගිය මැරයන් පහර දෙනකොට ඔබතුමාගේ හිත තැළුන්නේ නැද්ද? ඇත්තටම දුකයි. ඇත්තටම හිත තැළුණා. ඔබතුමාගේ පාක්ෂිකයෝ ඔබතුමාට වැඩ කරපු අය රක්ෂිත බන්ධනාගාරගත වුණා. ඔව් ඔක්කොම ඔය ඡන්දේ දීපු අයගෙන් ඒ කියන්නේ මට ඡන්දේ දීපු අයගෙන් සැලකිලිමත් ප්‍රමාණයක් මේ සිද්ධියේ සම්බන්ධ වෙලා තියෙනවා. මොකද මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්ගෙන මම එහෙම නැත්නම් මන් දැක්කම ඔබ හාන්නේ මගේ පුවත්පතක තිබුණා මගේ ලේකම්ලා දෙන්නෙක් හිටියයි ඇන්ටන් මහත්මයා සහ ජයවීර මහත්මයා මම දෙන්නා මගේ ලේකම්වරු නෙමෙයි එහෙනම් කවුද ඒ අය දැන් ජයවීර කියන්නේ සාමාන්‍ය කෙනෙක් ඇන්ටන් කියන්නේ මගේ ඉස්සරහ ඉඳපු ලේකම්වරේ හා දැන් යා මේ සීනෝර ආයතනයේ සේවය කරන කෙනෙක් සීනෝර ආයතනය කියන්නේ ඔබතුමාගේ අමාත්‍යංශයට තියෙන ආයතන ඔබතුමා වෙන්නේ සමහර විට ඒ රැකියාවට දාන්න ඇත්තේ නෑ මම ඒක බැහැර කරන්නේ උන් උන් දෙන්නම අපේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව සහ මට උදව් කරන්න කණ්ඩායම් මම ඒක පැහැදිලිව කියන්න ඕන. එතන සිද්ධිය සම්බන්ධව මම දැක්කා මේ වැරදි විදිහේ බොහොම කතා ගොඩක් යනවා දේශපාලඥයෝ පත්තරවලයි හරි ලොකු ප්‍රවෘත්තියක් ගියා. මේ දෙන්නම මේ සිද්ධියට සම්බන්ධ වෙලා නැහැ මේ පොලිසිය එතන වැරද්දක් වුණා කියලා තමයි මගේ නම් මතේ.
මොකද එතන ඉන්න කට්ටියගෙන් මට ලැබුණ තොරතුරු අනුව මේක වීඩියෝ කරන්න ගිහිල්ලා වීඩියෝ කරන්න කියලා හැබැයි ඉතින් මේගොල්ලන්ගේ තරද්දක් වෙලා තියෙන ස්ටිප් ජිප් එක දකිනකොට දුවලා තියෙනවා ඉතින් දුවලා තියෙනවා නම් අල්ලක් තියෙනවා ඒක ඒ නිසා ඒ වැරද්ද බැහැර කරන්නෙත් නැහැ ඔබතුමාට හිතෙන්නේ නැද්ද හම්බන්තොට ජනතා පක්ෂවේදිකින් තොරව ඔය රජේ නව ව්‍යාපෘතියට විරුද්ධ උනායි කියලා එතන ඔව් පක්ෂවේදිකින් තොරව විරුද්ධ උනා ඇයි ඒ විරුද්ධ වුනේ විරුද්ධ උනේ එකක්ම මේක ආණ්ඩුව විදියටත් වැරද්දක් වුණා ආණ්ඩුව පරස්පර විදිය යම් යම් දේවල් කියන්න ගත්තා හැබැයි ඒ වෙලාවේ මම දැනගත්තා මම දැනගෙන මම ගිහිල්ලා මම ගියා මම ගිහිල්ලා දිසාපත්තුමාගේ ළඟ සාමින් වහන්සේලා මුල් වෙලා තිබුණේ මම කිව්වා ඒ ගැන උනන්දුවක් දක්වන සියලු සාමින් වහන්සේලාට ආරාධනා කරන්න කියලා දිසාපත්තුමාට ඉතින් අනුනායක හාමුදුරුවෝ සාසන ආරක්ෂක බල මණ්ඩලයේ සාමින් වහන්සේලා හිටියා මම කිව්වා මගෙන් ප්‍රශ්න අහන්න ගැටලුවක් තියෙනවා මම පැහැදිලිව කිව්වා මම ඒ ගියේ ජනාධිපතිතුමා හම්බ වෙලා ජනාධිපතිතුමාගේ තහවුරු කරගෙන මම ජනාධිපතිතුමාට ගිහුවා හම්බන්තොට මිනිස්සු එළියට දාලා සංවර්ධනයක් කරන්න බෑ කියලා. මේ කියන අක්කර 15000ක් හම්බන්තොට දෙන්න මම එකඟ නැහැ කියලා. ජනාධිපතිතුමා කිව්වා ඔයාගේ මතේ හරි. කියලා මට කිව්වා ගිහිල්ලා අගමැතිතුමා ඇතුළේ කණ්ඩායම් මුණ ගැහෙන්න කියලා. එතුමා අවස්ථාව දුන්නා. අගමැතිතුමා මලික් සමරවික්‍රම සාගල් රත්නායක ඇමතිවරු හිටියා මං යනකොට ගිහිල්ලා මං අහගත්තා. කතා කළා මං කිව්වා. මං කිව්වා අක්කර 15000ක් හම්බන්තොටින් ගන්න එපා. මේ මිනිස්සු යන්න එපා. වැරදි. එතුමල්ලත් කිව්වේ නෑ මේක එහෙම අවශ්‍යතාවයක් නෑ මං හැව කොච්චර කාලයකටද කොහොමද ඕන කියලා මම කිව්වා මගේ මතේ මං කිව්වා හම්බන්තොට සැලැස්මක් හදලා තියෙනවා ඒ වෙලාවයි මෙන්න මගේ ළඟ තියෙන මේ ඒ වෙලාවේ හදපු සැලැස්ම මේක ඔය වෙලාවේ කියන්නේ කොයි වෙලාවේද මේ කියන්නේ අපේ ආණ්ඩුව වෙලාවේ හදපු සැලැස්ම ඒ කියන්නේ පහුගිය ආණ්ඩුව වෙලාවේ ඔව් පහුගිය ඒ වෙලාවේ තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවේ හදපු ප්‍රියත් අපේ ආණ්ඩුව කියවම අපිට තේරෙන්නේ නැහැ ඔතන මා පහුගිය ආණ්ඩුවද මේ සමායි හරි හරි ඒක මතා ගන්නම් ඒ කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවේ වරාය අධිකාරී සභාපති හදපු මේ ප්‍රියත් බන්දු මහත්මයා තියෙන ප්‍රියත් බන්දු මහත්මයා හදපු වාර්තාව තියෙන මේකේ තියෙන කරුණ අක්කර 750යි නේද මෙතන නෑ හෙක්ටයාර් 1000ක් මේකේ තියෙනවා හරි මේ සමායි අක්කර 1000ක් තියෙනවා ඊළඟට ඊට අතිරේකවත් වෙනම ඒ කියන්නේ මේ මුල් වටේට තියෙනවා මෙතනම මේකට හඳුනාගත්තු කර්මාන්තක් තියෙනවා මට පුදුමයි සමහර කට්ටිය කියන මේ සිමෙන්ති ආශ්‍රිත කර්මාන්ත එහෙම මේක මම දන්නේ ඔබට පේන්න පුළුවන් මේ අපිට සමීප දර්ශනය මේ මේක තියෙන්නේ මේ පෙට්‍රෝකෙමිකල් තියෙනවා සුගර් රිෆයිනරි එකක් තියෙනවා සිමෙන්ට් බෑගින් එකක් තියෙනවා සිමෙන්ට් ග්‍රයින්ඩින් ප්ලාන්ට් එකක් තියෙනවා ඔටෝමොබයිල් තියෙනවා වෙයාහවුස් තියෙනවා ෆර්ටිලයිසර් බෑගින් තියෙනවා ඉතින් මේ වගේ මේ මම මේ එක කොලේක විතරක් තියෙන ටික මේක ගොඩාක් ලොකු වාර්තාවක් මේකට හිටපු ජනාධිපතිතුමා කියන්නේ වර්තමාන ඔය මේ ඛනිජ සම්පත් ආශ්‍රිත කර්මාන්ත නිසා දුම ගිහිල්ලා මේ නුවරඑළිය නැරඹෙන්නමයි කියලා මන් දන්නේ නැහැ මටත් ඒක තමයි පුදුම මේ 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 ඒ වෙලාවේ වරාය අධිකාරියේ සභාපති හදපු වාර්තාව මේ මගේ ළඟ තියෙන මේක අපිට පෙන්නෝ ඊළඟට රිෆයිනරි එකක් හදනවා කියුවා ඒකෙන් තෙල් පිරි පහදුවා ඒකට අක්කර 400ක් වෙන් කරලා තියෙනවා ඒකෙත් මේ මෙතන වාර්තාවේ තියෙනවා මේ මේ මේකේ තියෙනවා මේ රිෆයිනරි එක ගැනත් සඳහන් වෙලා තියෙනවා අක්කර 400ක් ඒකට ඉඩම් වෙන් කරලා තියෙනවා දැන් ඉතින් අපි මේ වෙලාවේ කරන්න හදපු දේ දැන් හොඳ නැහැ කියනවා නම් ඒක වැරදි මම මන් දේශපාලන චෙක්කෙන්ද මං කියන්නේ මං අපි මේ වෙලාවේ බලන්න ඕන රට දිහා මේක දේශපාලන කෝණයෙන් බැලලා වාසි ගන්න කතා කරන එක හොඳ නැහැ මොකද මම ඒක තමයි කිව්වේ මං මං කිව්වා ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාටත් කිව්වා මේක ඒ වෙලාවේ අපේ ආණ්ඩුව වරායයි ගුවන්තුඩු පළයි මේ අධිවේගී මාර්ග ඔක්කොම හැදුවේ රස්සා ඇති කරන් රස්සා ඇති කරන්න තියෙන කර්මාශාලාවල නැත්තම් මේ මේ දෙකෙන් වැඩ වැඩ කරන්න මම දැන් 1000ක්වත් නැහැනේ ඔය වරායයි ගුවන්තුඩු පොලේ 1000ක්වත් රස්සාවේ නැහැ ඉතින් එතකොට මේකේ හරහා එන කර්මාන්තපුරේ තමයි රැකියාවෙන් ඉතින් මම මේ කාරණය තහවුරු කරලා දුන්නා මේ තුමල්ල පිළිගත්තා මම ඒ කාරණේ ගිහලා සාමින් වහන්සේලාට කිව්වා කිසිම බයක් ඇති කරගන්න එපා පන්සල් 12ක් යන්නෙත් නැහැ මේම කිය. ආමුදුර ශලිම පිළිගත්. ඇත්තරම පුරාවිද්‍යා ස්ථාන දෙමටමල් විහාරයේට මහානි වෙන්නේ නැහැ. නෑ සංක මහින්ද අමරවීර කියන දේ තමයි වළංගු වෙන්නේ. මම ඒක කියනවා. මේ ආණ්ඩුවේ මමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්. ඔව්. මම එහෙම කරන්න ඉඩ දෙන්නේ නැහැ. මම අදත් කියන්නේ එදා මම කියපු දේ තමයි හෙට වෙන්නේ. ඔය කවුරුත් කියපු දේ නෙවෙයි මට වගකීමෙන් කියන්න පුළුවන් ඔය සමහර ඇමතිවරු කියපු ඒවා වෙන්න පුළුවන් ඒ දෙයත් නෙවෙයි සමහර විරුද්ධ පක්ෂයේ ඉඳපු අය කියන දෙයත් නෙවෙයි මං කියපු දේ තමයි හෙට වෙන්නේ මං ඒක වගකීමෙන් කියනවා එහෙම නැත්නම් දෙයකට මං ඔබතුමාගේ තනතුරටත් වඩා අපි විශ්වාස කරන ඔබතුමා ජාතික උරුමයන් පිළිබඳව එහෙම හැඟීමක් තිබෙන පැහැදිලිවම මෙන්න මේ මුලාව තමයි මේක හරි වැරදි මේ දේශපාලඥයෝ ගිහිල්ලා හැම පක්ෂිකම කට්ටිය විරුද්ධ පක්ෂයයි ගිහිල්ලා මේ මිනිස්සු ඇවිස්සුවා. ඒකනේ කිව්වේ මේ මිනිස්සු ආවේ මං මේ අහිංසක මිනිස්සු. මේ මිනිස්සු ආවේ මේ දේශපාලන වෛරකෙන් මේ මෙහෙම එකකින් නෙමෙයි. සංක ඉඩම් කිව්වම මිනිස්සු රටේ ඉඩම් වලට නෙමෙයි තමන්ගේ ඉඩමේ වැටේහාට මෙහාට උනාම අයිය මල්ලි මරා ගන්න රටක් අපේ.
එදොර මොකක්ද කිව්වේ චීනයට ඉඩම් විකුණනවා කිව්වා මේක චීන කොලනියක් වෙනවා කිව්වා ඊළඟට ලක්ෂ 10කට වීසා දීලා චීන වෙවිලා මේකේ පදිංචි වෙනවා කිව්වා පවුල් 35000ක් බලෙන් එළියට ඇදලා දානවා කිව්වා පන්සල් 12ක් අයින් වෙනවා කිව්වා විශේෂයෙන්ම පුරාවිද්‍යා ස්ථාන විශාල ප්‍රමාණයක් මේ ඩෝසර් කරනවායි කිව්වා මේ මේ දෙරණේ මන් දැක්ක අවස්ථා ගණනාවක දේශපාලඥයෝ දාපු කතා ටික මට පුදුමයි මන් දැන් මේ දවස්වල කරන්නේ මේ මේවා ටික එකතු කරන එක මේ තියෙන්නේ මේ මේ උගාත් දේවල් තියෙන එක ගොල්ලන්ගේ මට වෙලාව නැහැ කියන්න මේ කියපු කතා මේ මේ පත්තර වාර්තා තියෙන මම මේ පොඩ්ඩක් බලන මාත් මේ දේශපාලඥයෝ කතා කරන්නේ බලන්නේ එක වෙලාවක එකක් කියනෝ මේ මේ රට ගැන හැඟීමකින් කතා කරන්නේ මම පැහැදිලිව ඉන්න මං කියන්නේ අපි දේශපාලඥයෝ අපි 100%ක්ම ඇත්ත කතා කරනවා කියලා හැබැයි රට ගැන අපි කටයුතු කරනකොට මීට වඩා වගකීමකින් කටයුතු කරන්න ඕනේ අපි ඉඳපු අය ඉන්න අය අපිට රටක් ගැන වගකීමක් තියෙන ඉතින් මම ඉතමත් පැහැදිලිව කියනවා හම්බන්තොට එක ඉඩමක්වත් කාටවත් තිකුණන්න දෙන්නේ නැහැ විතරක් නෙමෙයි මේ රටේම ඉඩම් විකිණීමේ සංස්කෘතිය අපි නතර කරමු ඔය ව්‍යාපෘති ආරම්භ කරන මොහොතේදී අපි දකිනවා එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට මහජන නියෝජිතයා සජිත් ප්‍රේමදාස මහත්තුමා කතාවකුත් පැවැත්තුවා අපි බැලුවා මහින්ද අමරවීර මහත්තුමාත් ඉඳීද කියලා ඔබතුමා වර්ජනය කරානේ මම ගියේ නැහැ මම පැහැදිලිවම මට අම අගමැතිතුමාටත් කිව්වා මං කිව්වා මේක මේ මිනිස්සු කලඹවල විවරයි මිනිසුන්ගේ මනස විකෘති කරලා ඉවරයි ඒ වගකීම අපි බාර ගන්නවා මොකද සාමාන්‍යයෙන් මේ ව්‍යාපෘතිය කරද්දි හරිනම් තිබුණේ රූපවාහිනී වලට ඇවිල්ලා මේ දේශපාලන නායකයෝ මේ කතන්දරේ සම්පූර්ණ විග්‍රහ කරන්න තිබුණා හම්බන්තොට මිනිස්සු මම අදත් හම්බන්තොට හිටියේ ගිය සතියේ මම සාමාන්‍යයෙන් මගේ දේශපාලනයේ හැඩ ගැහිලා තියෙන සංක මම කොළඹ පාර්ලිමේන්තු දිනේ ඉන්න අනිවාර්යම දවස් 4න් 3ක් මම හම්බන්තොට ඉන්නවා දැන් ලබන සතිය මට යන්න වෙන්නේ නැහැ මම උතුරු නැගෙනහිර යනවා නෑ විදේශගත වීමක් හෝ හදිසි දෙයක් නැත්තම් මම ගමේ ඉන්න මිනිස්සු මම ගමේ ගියාම මම රෑ 12 වෙනකම් මිනිස්සු හම්බ වෙනවා මගේ ගේ අහන්න මම කවදාවත් මගේ ටෙලිෆෝන් එක මං මේ වහගෙන ඉන්නේ නැහැ මගේ ටෙලිෆෝන් නම්බරේ පළවෙනි මගේ ජංගම දුරකථනයේ දීපු නම්බරේ තමයි අද වෙනකන් තියෙන්නේ සමහර වෙලාවට දැන් වැඩ වැඩි නිසා ඔය ජනාධිපතිතුමත් එක්ක ඉන්න වෙලාවක හෝ ප්‍රධාන සාකච්ඡාවකදී මගේ කාගේ හරි ළඟ තියෙන්න පුළුවන් නමුත් පණිවිඩයක් ගන්න මට්ටමට ඉන්න මම රෑ 12 වෙනකම් විවිධ කට්ටිය හම්බ වෙනවා මං දන්න මිනිස්සුන්ගේ අදහස් මම කිව්වා මේක දැනුවත් වුණා මදි අපි මීට වැඩිය දැනුවත් කරන්න ඕන දැන් බලන්න ඒ අතින් මම ආඩම්බර වෙනවා චමල් රාජපක්ෂ හිටපු කතානායකතුමා එතුමා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කරපු කතාව හරිනම් ඔබතුමාලා දාන්න මම දැක්කේ නෑ ඒ සාධාරණ ඉෂ්ට කරේ නෑ මේ රටේ ජනමාධ්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ මුළු කතාවම දාන්න වටින කතාවක් මේ හම්බන්තොට සම්බන්ධව කරපු කතාව මොකද්ද මේ අද මාධ්‍යවල මොනවයි තියෙන්නේ මේ කුණුහර්ප කියන ඒවායි මේ විකෘති දේවල් කියන ඒවා දානෝ මිසක් වැදගත් විදිහේ කතාවක් දාන්න එතුමාගේ කතාව දැම්මෙත් නෑ මගේ කතාව දැම්මෙත් නෑ මේ මේ මං කියන්නේ නෑ මගේ කතාව නෝ දැම්මගේම දැන් අපිට කතා දාගන්න වෙන්නේ සල්ලි දී කිවල මං කිව්වා ඇත්තට මේ ආණ්ඩුවට කිව්වා ඒ වගේ කතා සල්ලි දීලා හරි දාවන්න නිකන් දාන්න නැත්තම් චමල් රාජපක්ෂ මැතිතුමා ඉතමත් මේ පිළිබඳව මේ හම්බන්තොට මේ කාර්ය ආරම්භකයා හම්බන්තොට වරායක් හදන්න ඕන කියලා හම්බන්තොට සම්වර්ධනය කරන්න ඕනේ කියලා මුල් ආරම්භකයා චමල් රාජපක්ෂ මැතිතුමා එතුමා මේ ගහක් ගලක් ගන්න දන්නව මේ ගවල් ගන්න දන්නව එතුමා මේ පිළිබඳව අවබෝධයෙන් කතා කරා ඊට කලින් දවසේ ගිහිල්ලා මම ඒක ඊට සතියකට කලින් ගියා නම් හරි අගමැතිතුමා චමල් රාජපක්ෂ මැතිතුමත් එක්ක ගිහිල්ලා කිව්වා කරගෙන යන වැඩ පිළිලේ එදා තමයි ඒක මිනිසුන්ට යන්න උනේ නැහැ එතකොට මිනිස් සංවිධානය වෙලා ඉවරයිද මිනිසුන්ට කියලා ඉවරයි 35000 මිනිස්සු සංක ගෙවල් වලින් එළියට පවුල් 35000ක් ඇදලා දානවා කිව්වා මේන දැන් අද මොකද්ද උනේ අද මේ මිනිස්සු ගුටි කෑවා අපේ හම්බන්තොට මිනිස්සු මට ඇත්තටම කනගාටුයි අපි හම්බන්තොට මිනිස්සු කොළඹ මිනිස්සුන්ගෙන් ගුටි කෑවේ නැහැ. අපි කොළඹ මිනිස්සුන්ට ගහලේ ලෝප මිනිස්සු හම්බන්තොට ඉන්නේ. මුල් කිරගල අතුරු මැතිවරණේ ආවම කොළඹින් ආව මිනිස්සුන්ට යන්න පාරවල් නැති වෙන්න ගහලේ ලෙව්වා. ඒනට අපි දැක්කා මේ කාන්තාවක් එහෙම මේ සාරිය කැසපට ගහගෙන පොල්ලක් තියාගෙන. නෑ ඔබ කිව්ව විදියට කොළඹේ කියලා මම දන්නේ නැහැ කොළඹේ කියලා මම කියන්නේ නැහැ. නෑ ඒක ලොකු මේක ප්‍රචාරයක් ගියානේ ඔව්. ඔබ කිව්වනම් කොළඹ කියලා මම දන්නේ නැහැ කවුද හිටියේ කියලා. කවුරුණත් මෙහෙමනේ ගහන තත්ත්වයට ඇති කරේ කවුද? ගහන தත්තෙට මේ කට්ටිය පෙළඹුවේ කවුද? ස්වාමින් වහන්සේලටත් ගැහුවා නේ මැතිතුමා. මන් දන්නේ නැහැ ඒක ගැහුවද නැද්ද කියන එක ඔබ තීන්දුව කරන්න. හැබැයි කාට හරි ගහන මට්ටමට ඇති කරේ කවුද? මේ පෙළඹීම ඇති කරේ කවුද? මේ උසෙන් මෙතන පිකටින් එකක් කරන්න දෙයක් තිබුණාද? මෙතන විරෝධතාවයක් පවත්තලා මේ රැස්වීම භූමියකට කඩාපනින්න தත්තෙට මේ පාරවල් හරස් කරගෙන ගිනි තියාගෙන යන්න තරම් දෙයක් තිබුණාද? මොකද්ද? අද දිනාගත්තු දේ. මහින්ද අමරවීර නිකන් දිනාගත්තු දේ ඔය සටන් කරලා දිනාගත්තේ නෑ ඔය කවුරුත් දේශපාලඥයෝ. අද දේශපාලඥයෝ එළියේ ඉන්නෝ විවේකව. අතාම හිරගෙවල් වල ඉන්නෝ අහිංසක මිනිස්සු. මේ 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 සටනට ගිහිපු මිනිස්සු හිරගෙවල් වල මේ මිනිස්සුන්ගේ අම්මලා අඳා වැටෙනවා මගේ ළඟ ඇවිල්ලා. අද උදේ ආවා. ගිය ඉරිදා ආවා. මට ඉතමත් ඇත්තටම අපිට කනගාටුයි මේ අහිංස තරුණ කොල්ල.
අම්මලා අඬා වැටෙනවා තමන්ගේ දරුවෝ නැතුව කියන දරුවෝ දුක් විඳිනවා කවදාවත් ඉරේ කියන මොකද්ද මේ කර වැඩේ නිට්ටමේ ප්‍රියන්ත මහත්මයා දුරකථනයේ රැඳී සිටිනවා ලැබුණු දුරකථන ඇමතුම් රාශියකින් තෝරාගත් කෙනෙක් ආයිබෝන් ඔබතුමාට ආයිබෝන් ආයිබෝන් ඔව් ප්‍රශ්න කියන්න මේ ඇමතුතුමා ඉන්න මගේ ප්‍රශ්නේ ඔව් මහින්ද අමරවීර ඇමතුමාගෙන් සංකලත්තුමා අහුවා පහුගිය මහමැතිවරණය සම්බන්ධව මහමැතිවරණයේදී අපේ පක්ෂයේ වර්තමාන නායක මහින්ද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සැරදුරාණි කියන එකට ඇහුවා ඔව් එතකොට මහින්ද අමරවීර ඇමතුමා කිව්වා පක්ෂ නායකත්වයේ මැතිවරණයෙන් ඉවත් වෙටේ තුමේ ඉවත් වෙච්ච නිසායි පොළොන්නරුව පරිදුනේ කියන්නේ එතකොට දැන් නැවත පරාත් පාලන මැතිවරණ එන සූදානම් වෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔක්කොම කණ්ඩායමක් එකට එකතු වෙලා මැතිවරණයට යන්න සූදානම් වෙනවා මෛත්‍රීපාල සිරිසේන නායකතුමාගේ නායකත්වය. එතකොට එදා කරපු දේ මේ මැතිවරණයේදීත් අපිට සැකයක් මතුවෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයා එදා වගේ මේ මැතිවරණ ව්‍යාපාරයත් යනකොට මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වෙලා එදා වගේම එක්සත් ජාතික පක්ෂයට වාසි වෙන විදිහට කටයුතු කරයි කියන ඒක සම්බන්ධව ඒක සැකේ තහව නැති කරගන්න ඔබතුමා දෙන සහතිකය මොකද්ද කියලා අපි අහනවා. මොකද එදා මහමැතිවරණයේදී අපේ පක්ෂයේ ලේකම්තුමත් සංධාන ලේකම්තුමත් ඉවත් කරලා ඒ පක්ෂ නායකත්වයේ විසින් තමයි අපේ පක්ෂයට ජයග්‍රහණය ලබා ගන්න තිබිච්ච අවස්ථාව අහිමි කරේ. ඒකට නැවත මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සහයෝගය අරගෙන මේ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට වාසි වෙන්න කටයුතු කරීමේ උපක්‍රමයක් නේද පාවිච්චි කරන්න හදන්නේ කියන එක තමයි මහින්ද අමරවීර ඇමතුමාගෙන් අහන්නේ. මම ඔබතුමාට කෙටියෙන් උත්තර දෙන්නම් මේක මට පුළුල් උත්තරයක් දෙන්න ඕන නමුත් වෙලාව නැහැ මම මේකට හරි කැමැත්තෙන් උත්තර දෙන්න කැමති කෙනෙක් මේ එතුමා ඇහුවේ ගිය වතාවේ පොළොන්නරුව පරද මං කියවා ඉවත් වුණා හැබැයි මේ ඉවත් වෙන හේතුව කවුද හදලා දුන්නේ මේ කණ්ඩායම මං කියන්නේ මුලින් ඉඳලම අපි වරද්ද ගත්තා මේ ඇවිල්ලා කිව්වම අපි දිනලා ඇවිල්ලා මෛත්‍රීපාලගේ රිද්ද ගලවලා ඔබෙල්ලේ ඔබේ ඔළුව වටේ කරකවලා මේ ඇවිද්දමනවා කියලා කිව්වම ඇවිල්ලා වැඩ කරයිද එතකොට මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් එක්ක ඉඳපු මේ අපිව පරද්දන්න ඔය ගම්පහ පැත්තේ කට්ටිය මේතුමා ඔය එතුමාගේ මේ ඉන්න නායකයෝ ඒගොල්ලෝ ගිහිල්ලා කියද්දි මේගොල්ලෝ පරද්දන්න මේගොල්ලන්ට ඡන්ද දෙන්න එපා මේ රූපවාහිනිය ඇවිල්ලා බෙරිහන් දෙද්දි එතකොට මේ මේ මෛත්‍රීපාල මහත්තයාට වැඩේ දෙන්න කතා කරපු කට්ටිය ඉඳෙද්දි මේ එතුමා ඇවිල්ලා මේ දිනවන්න වැඩ කරයිද ඉතින් එහෙම තත්ත්වයක් ඇති වුණාම එහෙම තමයි ඒක නිසා තමයි අපි කියන්නේ දැන් හරි අපි එකතු වෙන්න කියන්නේ අවබෝධයෙන් එකතු වෙන්න ඕන අවබෝධයෙන් එකතු වෙන්න ඕනේ නැතුව අවංකව එකතු වෙන්න ඕනේ එකතු වෙනවා කියලා බොරුවට ඇවිල්ලා ඒත් දැන් වැඩක් නැහැ බොරුවට ඇවිල්ලා මෙතන ඇවිල්ලා 60 වෙනිද්ද කිව්වොත් අපිත් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එකතු වෙලා ඡන්ද පොලට ඇවිල්ලා ආයෙ කිව්වොත් එහෙම මේ මේ මෛත්‍රීපාල එක්ක කට්ටියට ඡන්ද දෙන්න එපා ඒක වැඩක් නැහැ ඊළඟට අනිත් එක මොකද්ද එකතු වෙලා මොකද්ද මේ කිව්වොත් එහෙම අපි මේක දිනුවට පස්සේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට අපළු විශ්වාස භංගයක් ගේන්න අපි හදනවා කියලා කිව්වොත් වැඩ කරයිද නැහැ එහෙම නැතුව මේ පක්ෂේ නායකත්වයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දුන්නා අද එතුමට එක් කරගෙන යන්න මේ අවස්ථාව තියෙන වෙලාවේ මේ දෙතුන් දෙනාම එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ආරක්ෂා කරන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකට ඊළඟ ආණ්ඩුවක් ගන්න ඕන. එකට එකතු වෙලා වැඩ කරන්න කියන එකයි කියන්නේ. නෑ දැන් දැන් ඔය ප්‍රියන්ත මහත්මයා නගන ප්‍රශ්නය දේශපාලන ශාස්ත්‍රයෙන් නැගෙනවා ටිකක් සෛද්ධාන්තිකව අපිට නිෂ්පාදකතුමා පුළුවන් නම් උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමාගේ හඬපටය ලබා දෙන්න. අද ඉන්න ඔබේ ප්‍රධාන මේ සටන් කරුවනේ ඔබේ කියන්නේ ඔබතුමා මටද කියන්නේ නෑ මාධ්‍යවල ආ මාධ්‍යවල හොඳයි අපි ගම්මන්පිල මැතිතුමාගේ ප්‍රකාශය බලන්න පුළුවන්ද අපි බලමු වෙන්නේ මැතිවරණ සමීප වුණා චාටු බස් කියලා මහින්ද මහත්තයාව ප්‍රදර්ශනය කළා ඡන්ද ටික අරගෙන ඊට පස්සේ මහින්ද මහත්තයාට ඉතාම නිඳිත අයුරින් බැනවැදීම තමයි පහුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයන් විසින් සිදු කළේ. එතකොට පුංචි ඡන්දේ අපි සමගිය තරං කළොත් මහින්ද මැතිතුමාගේ සරණෙන් මේ සම්දානේ ජයග්‍රහණය කරාවි. ඊට පස්සේ අර ජාතික ලැයිස්තුවට සිදු වුණු දේ නැවත සිදුවීමේ අවධානමක් තිබෙනවා. පෙරදුණු දෙන්නේ ප්‍රසාද මන්ත්‍රී දුරවලින් සභාවට ගෙනල්ලා සභාපති උපසභාපති නගරාධිපති නියෝජ්‍ය නගරාධිපති තනතුරු ඒ අයට ලබා මේ අවදානමත් තිබෙනවා. ඒ නිසා රෑවැටුණු වලේ දවල් වැටෙන්න නම් අපි නම් සූදානම් නැහැ. ඔය එතුමා නේ අපේ උපදේශකය වෙලා තියෙන ඔය කණ්ඩායම ඉතින් හොඳ ලස්සන මිනිස්සෙක්. හරි හැඩහුරුවට කතා කරන්න පුළුවන්. එච්චරයි මට කියන්නේ. මට මන්න කියන්නේ ඇත්තටම මේ විහිළුකාරයෝගේ ප්‍රවෘත්තිනේ දකින්නේ.
මේ මෙයානේ කිව්වේ එක සැරයක් ඇවිල්ලා කිව්වා මං කියන්නේ බලන්න වැදගත් ප්‍රෝග හැමදාම පුරුවක් කියන්නේ. දැන් මේකෙම කියනවා ඇවිල්ලා මේ දැන් කියනවා එතකොට දැන් ඒ කියන්නේ මොකද්ද? මේ දිනනෝ එකතු වුණාම ඈ දිනවම මේ පත් කරනවා කියලා මේ උපකල්පන. එතකොට දැන් කියන්නේ කැඩිලා පෙරදුනාට කමක් නැහැ. මේගොල්ල මේ UNP එකත් එක්ක සම්බන්ධකම් තියාගෙන කටු බොරුවට හිතන්නේ මම මේ UNP එකේ විරෝධකාරයෝ කියලා. මම මේ විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඔබතුමාලා දන්නවා මේ කුල්ලන්ගේ යම් යම් ප්‍රශ්න තියෙන බව. මේ කේක් කෙනාගේ යම් යම් ප්‍රශ්න තියෙනවා. සාක්ෂි සහිතව චෝදනාව කරනවා. මේ මාධ්‍යවල යනවා ඒවනේ. දැන් මෙතුමට සම්බන්ධව චෝදනා ගන්නවකුත් තියෙනවනේ. ඉතින් අපි ඒක අමතක කරමු. එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධතාව තියෙනවා. නෑ, ඒව නෙවෙයි මොකක් හරි මේ. දැන් මේ යන්නේ අධිකරණ ක්‍රියාමාර්ග වගේක් තියෙනවනේ. ඉතින් එහෙම කට්ටියට ඉතින් මම එහෙම කියනනේ. දැන් එතුමා බලන්න, එතුමා මේ මන් දන්නේ හැමදාම ගෙනල්ලා මේ මාධ්‍යටත් හරි ටේස්ට් එක. දැන් එක සැරයක් කියනවා ඉන්දියාවේ ඇම්බියුලන්ස් ටික එනවා. ඔන්න දැන් රෝහත්තු සේවයේ ඉන්න ඩ්‍රයිවර්ලා තමයි මේවා යන්නේ. ගෝලියෝ තමයි එන්නේ. ලංකාව ඉන්දියාව සම්පූර්ණ ආක්‍රමණය කරනවා ලංකාව. ඈ ලංකා ඊළඟට කියනවා ආයි කියනවා හනුමා පාලම ඔන්න හදනවා. මම හනුමා පාලම පුපුරවනවා අපි මරාගෙන යන්නේ බලකායක් හදනවා. ඈ ඊළඟට මොනවද කියන්නේ? ඊළඟට කියනවා මේ එඩ්ගා ගිවිසුමහරා මේක ඉන්දියාවේ කොලනියක් වෙනවා. දැන් චීනේ තරහ කරගෙන චීනේ අපිත් එක්ක විරුද්ධ කරගෙන චීනේ අපිට උදව් කරන්න ඉන්දියාව පැත්තට ගියා කියලා අපෝ චීනෙත් එක්ක වැඩ කරනකොට යාම කියනවා දැන් චීන කොලනියක් වෙනවා. මේ වගේ ඉතින් ඔය කවුරු හරි ඔබතුමාලටත් හොඳයි හැමදාම මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. නැද ඔබතුමා ඔය නඩු ගැන කතා කරපු හින්දා අධිකරණ කටයුතු ගැන කතා කරපු හින්දා සමහර වෙලාවට හිතනවා මේ රජයට පක්ෂපාතී දේශපාලඥයන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රජයට එරෙහි වෙච්ච ගමන් නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා. දැන් උදාහරණයක් විදිහට පියංකර ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා. එතුමා ඒ තනතුරේ ඉන්නකම් එතුමාගේ කිසිම හිම අඩුපාඩුවක් කවුරුත් දැක්කේ නැහැ. තනතුරෙන් ඉවත් වුණු ගමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට පස්සේ FCID ඔක්කොම එනවා එතුමාගේ ගෙදරට කට උත්තර ගන්න. සම්පූර්ණ වැරදි. ප්‍රියංකර ජයරත්න මැතිතුමා ආණ්ඩුවේ ඉන්න වෙලාවේ තමයි එතුමාව ගෙන්නුවේ. මමයි මම මේක දිගට විග්‍රහ කරන්නේ. නෑ එතුමා සඳහන් කරා මාත් පොඩ්ඩක් ඉන්න. මම මේක විග්‍රහ කරන්න යන්නේ නැහැ එතුමා. හොඳ අපේ පක්ෂයේ දේශපාලඥයෙක් නිසා එතුමා ඉන්න වෙලාවේ ඔබ දකින්නේ ඇයි සමහර කාරණා. එතුමා ඉන්න වෙලාවේ තමයි ප්‍රවෘත්තිවල ගියා ඒවා. එතුමා ඉන්න වෙලාවේ තමයි එතුමාගේ DNA ගෙනල්ලා FCID එකට පරීක්ෂණ පැවැත්වුවේ. එතුමා ඉන්න වෙලාවේ තමයි එතුමා FCID ගෙන්නුවේ. එතුමා අමාත්‍ය ධුරේ ඉන්න වෙලාවේ තමයි අල්ලස් කොමිසමට ගෙන්නුවේ. එහෙම නැතුව මේ අයින් වුණාට පස්සේ නෙමෙයි. අයින් වුණාට පස්සෙත් දැන් පරීක්ෂණ තියෙනවා ඇති. ඉන්න වෙලාවේ ආණ්ඩුවේ ඉන්න වෙලාවේ මං කියන එකනේ. එතුමා මාස 6 ක විතර ඉඳලා කලකිරීමකින් හිටියා. මං අමතිගමක් කළාත් මේ වගේ හිරිහර කරනවා කියලා. මං කියන්නේ එතුමා හොරෙක් කියලා මං කියන්නේ යනවා නෙමෙයි. එතම මහා බරපතල එහෙම හොරකම් කරපු පුද්ගලයෙක් නෙමෙයි. හැබැයි ඉතින් මේ FCID එක ලොකු ඒවත්ත වෙනවා, පොඩි ඒවත්ත වෙනවා. මේ පොඩි සිද්ධි ටිකකට එතුමා ගෙන්නවා. නේද? ඒකනේ එතුමා කිව්වෙත් දැන් මං ආණ්ඩු ඉදගෙන මේක ගෙනාම මං හොරෙක් වෙනවා. මට විරුද්ධ පක්ෂයේ නැත්තම් එළියට බහලා ගියාම නම් මට ඕක ගියාම දැන් අද එහෙමත් එකක් නේ. දැන් විරුද්ධ පක්ෂයේ ඉඳලා ගෙන්නලා එළියට බහිනකොට පොඩ්ඩක් මාංචු දැම්මත් කමක් නෑ. ආණ්ඩු ඉඳලා මාංචු දැම්මොත් හොඳ නෑ නේද? නේද? ඔය ඒ මතවාදයේ ජනගත වෙන්න එකක් තමයි ඇමතිතුමා. දැන් විමලකින් තව එකක් මම එකතු කරන්නේ. දැන් ෆෞසි ඇමතිතුමාට. ඔව්. ඉතින් ෆෞසි ඇමතිතුමා මේ ආණ්ඩුවේ අමාත්‍යවරයෙක්. එතුමාට දැන් නඩු දාලා තියෙනවා. දැන් හෙට අනිද්දා නඩුව තියෙනවා. ඊළඟට අපේ ඉන්න ඔය තව හිටපු ඇමතිවරු කීප දෙනෙක් මේ ජනාධිපතිතුමාත් එක්ක ඉන්නවා. මං නම් වශයෙන් කියන එක හොඳ නෑ. මාධ්‍යවල ගියා. මේ ඔක්කොටම මේ පරීක්ෂණ තියෙනවා. හැබැයි ඉතින් ඔය හැම එකම ගිහිල්ලා මේ අනිත් කට්ටිය යනකොට හුඟක් කට්ටිය කැමරාවලට කියාගෙන යන්නේ ඔබට කියලා යන්නේ. මහාද්දි වලට කිව්වම ඉතින් ඒගොල්ලෝ එනකොට ඉතින් තව උත්තරයක් දෙනවනේ. මේ ආණ්ඩුවේ යනකොට එහෙම ඉතින් මේ මාධ්‍යෙක් කියන්නේ නැහනේ. නැත්නම් ආණ්ඩුවේ හිටියා කියලා ඒ පරීක්ෂණ වල තියෙනවා. නැ දැන් ඒක මේ ඒ කතාව ජනගත වෙන්න තව උදාහරණයක් තියෙනවා. ප්‍රකට උදාහරණයක් ඇමතිතුමා. දැන් විමල් වීරවංශ ඇමතිතුමාගේ අධිකරණමය කටයුත්ත. දැන් එතනදී දැන් විමල් වීරවංශ ඇමතිතුමා අංක 1 කියලා කියමු විත්තිකාරය 1. ඊට පස්සේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයෙක් අයිත් අත්තරංගුවටපත් වෙලා පොදු දේපල පනත යටතේ රක්ෂිත බන්ධනාගාර වෙත. නමුත් මේ මැද ඉන්න නියෝජ්‍ය අමාත්‍යවරයා ලසන්ත අලගියවන්න මැතිතුමා එළියේ, ආශු මාරසිංහ මන්ත්‍රීතුමා එළියේ. මේ සභාපතිවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා. ඔබතුමා හිතන්නේ නැද්ද මේ නිකන් පැන නීතිය ක්‍රියාත්මක වෙනවයි? නෑ වැරදි. නෑ පළවෙනි පැමිණිල්ල ලැබිලා තිබුණේ විමල් වීරමස මහත්මයා. එතන වාහන 50ක් 60ක්ද ගත්තා. පවුලේ 8 දෙනෙකුටද වෙද්දුනා. මම ඒවා නම් මම ඒවා ගැන කියන්නේ නැහැ. මොකද අපේ සහෝදර මන්ත්‍රීවරයෙක් ගියා මට මේ කාලකන්ණි සතුටක් නැහැ අනේ ගෙනිච්චා. එහෙම මම හිතන පුද්ගලෙක් නෙමෙයි. මම කියන්නේ වැරදි කළා නම් නඩු දාලා රටේ දීපල වංචා කරා නම් ඒකේ ඒ ආණ්ඩුවෙන් උනත් මේ ආණ්ඩුවෙන් උනත් දඬුවම් දෙන්න ඕන. ඒ ආණ්ඩුවේ ගොඩක් හොරකම් කරා කියලා මේ ආණ්ඩුවේ පොඩියට හොරකම් කරන්නවත් අයිතියක් නැහැ. මම හැමදාම ඉන්න මතේ ඒක.
දැන් මේ ආණ්ඩුවේ වැරද්දක් කරා නම් වැරදි. ඒකනේ අපි මේ එළියට බහලා කියන්නේ. කියන්නේ විතරක් නෙවෙයි බලන්නකො හෙට අනිද්ද ගන්න තීන්දුව. ඒව ගන්නවා තීන්දුව. හැබැයි ඒක ඒක ජනාධිපතිතුමා ස්ථාවරයේ ඉන්නවා මේ ආණ්ඩුවේ වැරදි කරපු ඒවා අර අර කරපුවට වහන්න හිලව් කරන්න බෑ කියලා. හරි? එතකොට එතුමාට තමයි පැමිණිලා ඇවිල්ලා තියෙන්නේ ඔය ගන්න. ඉතින් ඒ කාරණේට එතුමා ගත්තා. ඊට පස්සේ මතු වුණා ඒ වෙලාවේ තමයි කිව්වේ මේ නියෝජ්‍ය අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගැන ඊළඟට පරීක්ෂණ දැන් කරගෙන යනවා. මම දන්න විදිහට ලසන්තල ගිවන්න එතුමා මේ ගිය සතියේ කට උතර දුන්නා. කට උතර දුන්නේ නැහැ. එතුමාගේ එක වෙනසක් තියෙනවා. එතුමා වාහන තුනක් පාවිච්චි කළා තියෙනවා. ඒ වාහන තුන පාවිච්චි කිරීමේ එතුමා කවුරුත් පවුලේ කාටවත් දීලා නැහැ. මේ එකක් ලොරියක්. ඒ ලොරිය කළ දෙන එතුමාගේ ආසනේ විතරක් ගම්පහ දිස්ත්‍රික්කේ විතරක් ව්‍යාපෘති 100 ගාණක් 182ක් විතර මේ වෙලාවේ සිද්ධ වෙනවා. ඒ ඒ ඒ ආයතනේ මගින් මම දැන් ඉංජිනේරු සේවාත් එකේ නැත්නම් විමල් වීරවංශ මම කියන ගයින්. එතකොට ඒ 180 ගාණක් තියෙන ඒවා ඒවට අදාළව සහ ගම්පහ සම්වර්ධන කටයුතු බොහොමයක් බාරව හිටියේ තමයි බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ළඟින් ඉඳගෙන ඒ ගොඩාක් කටයුතු කරා. ඒ වගේම මේ වාහන දුවල තියෙන එතුමාගේ කාර්ය මණ්ඩලයේ කට්ටිය. ඒ නැතුව මේ පවුලේ කෙනෙක්වත් වෙන කවුරුවත් නෙමෙයි. දැන් මම ප්‍රතිපත්තියක් ඇදෙන්න මට කියන්න පුළුවන් ඒ ආණ්ඩුවේ වුණත් මේ ආණ්ඩුවේ වුණත් මම මගේ ගාන්ට විතරයි වාහන මට අයිති ආරෙන්න මං ගත්තේ නැහැ. නමුත් අපි අවංකව දන්නේ සමහර වෙලාවට එහෙම වාහන අවශ්‍ය වෙලාවලුත් තියෙනවා. හැබැයි ඒ වගේ මේ වාහන මං දන්න විදියට එතුමා ළඟම තියාගෙන හිටියේ නැහැ. ඒවා සමහරලාට මේ ආයතනේ තියෙනවා. අවශ්‍ය වුණාම ගේනවා. ඉතින් ලියුමක් දීලා අරගන්නවා. ඉතින් ඒක ඇමතිවරයෙක් කරපු දෙයක්. හැබැයි ඒකට වුණත් නඩු දානවද නැද්ද කියලා එතුමා කට උත්තරයක් දීලා තියෙනවා. ඒක ඉදිරියේදී තීන්දුවේ. මේ හැබැයි ඒක පරීක්ෂණයක් නොකර ඒ පැත්තක දැම්ම කියන්න බෑ. පළවෙනි පැමිණිල්ල හම් වෙලා තිබුණේ. හැබැයි ඒකත් අපි හිලව් කරන්නේ එහෙමනම් ලසන්තට මේක දුන්න නිසා මේක පැත්තක තියන්න ඕනේ කියන එක සාධාරණද කියලා තමයි හිතන්නේ. නැත විමල් ඇමතිතුමාගෙත් ඔය කියන වාහන ලයිස්තුවේ ට්‍රැක්ටරයකුත් තියෙනවා. ඔබතුමා හිතනවද එතුමා මේ ඥාතියෙක්ව ට්‍රැක්ටරයකින් එහෙම නෑ මම මේ ඔය ඔබතුමා මේ අනවශ්‍ය දෙයක් මේ මම මේක කියන්න යන්නේ මම මේ මග ළඟ අවශ්‍ය වුණොත් කියලා මං ගෙනල්ලා තියෙන මේ වාහන පාවිච්චි කරේ කවුද කියලා ට්‍රැක්ටර පාවිච්චි කරලා නැහැ. මේ පවුලේ අය 8 දිනක් හරි 9 දිනක් හරි ඔක්කොම පාවිච්චි කරලා තියෙන්නේ මේ හොඳ වාහන. දැන් ඔය ලයිස්තුවේ ට්‍රැක්ටරයකුත් තියෙනවා. නෑ ඒක හරි මං කිව්වා වාහන 40ක් 50ක් තියෙන කොට ට්‍රැක්ටරයකුත් තියෙන්නේ නැති. ඉතින් ඒ සමහරලාට ඒ ට්‍රැක්ටරේ යොදවල නැති තියෙන්නේ නැති මේ එතුමගේ ඔය කියන කාර්යයන් වලට දෙන්නත් ඇති. මං ඒකනේ කියන්නේ මම මේවා මේ වාහනය මම පැහැදිලිව කියන්නේ සංක මේ වාහනයක් ගෙනිච්ච එකයි අරමයි මේ වන්නේ අනවශ්‍ය විදිහ අපි හොයාගෙන දැන් බලන්න මේ දවස්වල ඔබේ කැමරා ටික කොහෙද තියෙන්නේ කියලා. ඇලිගඩ හිර ගෙදර ළඟ තියෙනවා. කවුරු හරි කෙනෙකුට කියනවා එන්න කියලා. මම මේ ඔබට ඔබ කිව්වම වැරදි විදිහට හිතන්න බෑ මේ මාධ්‍ය ටික. මම දන්නවා ඒකාබද්ධ විපක්ෂයේ മന്ത്രിවරුන්ට කියනවා අද එන්න එපා හෙටත් එන්න කට්ටිය නතර කරගන්න කියලා. කියලා කැමරා ටික තියාගෙන ඉන්නවා ගිහිල්ලා එනකොට වොයිස් කට් එකක් ගන්න. මම වගකීමෙන් කියන මට ඒ පැත්ත කෙනෙක් කිව්වේ යන්න ගියා ඒක වද මචං කියලා නේද මචං අද මං යන්න ගියා. මට මාධ්‍ය එක නමත් කිව්වා අතනින් කතා කරන්න. හැබැයි මේ මාධ්‍ය දෙරණ වෙන්න බෑ මම. නෑ දෙරණ නෙමෙයි. ආ ඔය ඒක තමයි දෙරණ වෙන්න බෑ. දෙරණ නෙවෙයි එතනින් කිව්වා මේ මාධ්‍ය මෙහෙවන තැනකින් කියමු. එදිනෙක කිව්වා අද කට්ටිය වැඩි හෙට ඕගොල්ලෝ බෙදිලා යන්න හෙටත් කට්ටයක් ගන්න ඕන කියලා. ඉතින් මේ මේ මේවා ඉතින් මම දන්නේ මේ මිනිස්සුන්ටත් කරන සාධාරණයක්. දැන් මේක යන්න යන්න හැමදාම ආපහු කවුරු හරි උත්තර දෙනවා මේ ගත්ත පවුලේ අය ගත්ත වාහන 40 ගා කෝටි 9 ලක්ෂ ගාණක් කියලා ලක්ෂ 900 ගණන් කිය ගණන් හදාද ඒ මිනිස්සු අර හොද මඩේ දානවා කියලත් මට හිතෙනවා. මොකද දැන් ඉතින් ඒ ගියා ඒ නීති අනුව කටයුතු කරා. එතුමා වැරදිකාරයෙක් වුණොත් උසාවියේ වැරදිකාරය කරා. නැත්තම් එතුමායි මම නම් කියන්නේ එතුමාට අප දෙන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඉතින් අපිට අධිකරණයේ සම්බන්ධව කටයුතු කරන්න බෑ. අධිකරණයේ ගත්ත තීන්දුව. එහෙම වෛරයකින් ක්‍රෝධයකින් කතා කරනව නෙමෙයි. ඉතින් එතුමාටම ඔගේ වෙලාවල් වල හොඳ සමහර මේ විදිහට විශේෂ සැලකිලිත් තිබුණේ මේ ආණ්ඩුවෙම. ඉතින් ඒ වෙලාවල් වලත් අපි දන්නවනේ පාස්පෝර්ට් සිද්ධිය වගේ උගත් පුළුවන් නම් උගත් ටිකක් තිබ්බනම් මම නම් ඒකට විරුද්ධත්වයක් නෑ. ඔබතුමා දීවරහා ජලජ සම්පත් අමාත්‍යවරයා විදිහට යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම සහ GSP Plus සහනය ලැබීම පිළිබඳව මම හිතන්නේ සතුටෙන් ඉන්නේ. ඔව්. ඔබතුමා පසුගිය දිවයින ඉරිදා සංග්‍රහයට ඔබතුමාගේ ප්‍රකාශයක් ඕන් ප්‍රවෘත්තියක් විදිහට ප්‍රධාන පිටුවේ පළ කරනවා. GSP Plus සහනයට පැනවුවේ කොන්දේසි නොවේ ක්‍රමෝපායන් 58ක් කියලා. දැන් මීට ඉහත ඉරිදාවේ දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට පළ වෙන්නේ GSP සහනය ලැබෙන්නේ කොන්දේසි 58ක් මත කියලා. දැන් ඔබතුමා කියනවා මේ GSP සහනය ලැබෙන්නේ ක්‍රමෝපායන් 58ක් ක්‍රියාත්මක කරාම එහෙම නිසා එහෙම නොවේයි නම් කොන්දේසි මත නොවේයි කියලා. ඔබතුමා මේ ප්‍රකාශය ඔබතුමා කරපු එකක් කියලා පිළිගන්නවද නේද? නෑ.
මම ඔය මේ මං කණගාටුනේ මේ දිවයින පත්‍රයේ හුඟාවක් දවස්වල මේ කියනවට වැඩිය යමක් එකතු කරලා දාලා තියෙනවා. මං හුඟාවක් නිවැරදි කිරීමුනුත් කරා. ඒක ටික හොඳ මදි පොඩි කැලලක් අරගෙන 58ක් ගැන මං කොහෙවත් කියලා නැහැ. නෑ 58ක් ගැන කතා වෙලාවක් නැහැ. 20 මගේ ළඟ තියෙන මේ සාමාන්‍ය යෝජනා කියලාත් මේවා කියන්න පුළුවන්. ඈ ශ්‍රී ලංකාව විසින් සපු කරලා යුතු සුදුසුකම් මෙන්න මේ නෑ මේ ක්‍රමෝපායන කියන වචනේ ඔබතුමා ක්‍රමෝපායන කියමු. ඒක 58ක් ගැන මං කොහෙවත් කියලාත් නැහැ. හරි අංක අපි අමතක කරමු. ඔබතුමා ක්‍රමෝපායන කියන වචනේ පාවිච්චි කරනවා. හරිනේ. අපිට කියා දෙන්න ඇමතිතුමා දැන් GSP Plus සහනය සම්බන්ධයෙන් මේ සමලිංගික අයිතිවාසිකම් වලට තිබෙන නීතිමය බාධා ඉවත් කරන්න කියලා යම් කෙසේ ක්‍රමෝපායක් ඉදිරිපත් වුණා. මොකද්ද ඒ ක්‍රමෝපාය? ඒ වගේ ක්‍රමෝපායක් කියන්නේ අයිතිවාසිකම් හරිද වැරදිද කියන එක නෙමෙයි, ඒක වෙනම සාකච්ඡාවක්. ඒක ක්‍රමෝපායක් වෙන්නේ කොහොමද ඇමතිතුමා? මම මේක කියන්න කැමති මේ එහෙම සමලිංගික අයිතිවාසිකම් ගැන කිව්වේ නැහැ. එහෙම කැබිනට් එකට ආවෙත් නැහැ. පහුගිය දවස්වල ඒ වගේ ලොකු ප්‍රචාරයක් ගියා. අපි කැබිනට් එකේ මම ඉන්නෝනේ. මේ කැබිනට් එක සංක හරියට වාද විවාද තියෙන කැබිනට් එකක්නේ. මම ඉස්සරහත් ඉඳලා තියෙනවා. මේ කියන්නේ චන්ද්‍රිකා මැතිණියක කාලෙත් ඉඳලා තියෙනවා. මේ ඇක්ටිව් මිනිස්ටර් විදියට ගිහින් තියෙනවා. මේ කාලෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙත් ගිහිල්ලා තියෙනවා. දැනුත් තියෙනවා. දැන් තමයි කැබිනට් එකක් තියෙන්නේ. වාද විවාද සහිත හොඳ අදහස් එක්ක. කැබිනට් එකට යෝජනාවක් ඇවිල්ලා තිබුණා. ඒක ඒකේ තියෙන ලිංගික නිදහස වගේ කතාවක්. මේ සමලිංගික කතා ඒව නැහැ. ඔය කියන්නේ ඔක දැන් පටලව ගත්ත අර මේ අර මොකද්ද මේ වෙලාවේ අර දිනෝනේ වார்த்தාවක් ගන්නෝනේ මේ 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 ව්‍යවස්ථාව සම්බන්ධව යෝජනා ගන්නකොට ඒක ඇවිල්ලා තියෙනවා ඒ වගේ කතාවක්. ඔව්. يعني මිනිස්සු එක එක යෝජනා ගෙනල්ලා තියෙනවා. ඒ වගේ. නමුත් ඒ කාරණය ඒ වෙලාවේ දීලා තියෙන ඒස යුරෝපිය කියලා තියෙන ඒ වගේ දෙයක් ලිංගික නිදහස කියන එක. මට ඕක විග්‍රහ කරන්න තියෙන නම් මම දලා තියෙන මේ මගේ ළඟ මේක ගොඩාක් මම විස්තර ටික අරන් ආපු නිසා මම දන්න ඕක ඕවා ඔබලා හායි කියලා. ඊළඟට නමුත් අපි ඒ වෙලාවෙත් හිතුවා මේක දැන් හදලා තියෙන මතේ හොඳ නෑ රටට. මොකද මේ සමලිංගික කතාවක් කලින් දීලා මේකත් දැන් එකට ජොයින් කරලා යන නිසා මේ වෙලාවේ ආණ්ඩුවට මේක වැදගත්ම නෑ කියන එක තමයි අපේ මතේ වුණේ. අපි ඒකට විරුද්ධව කරුණු ඉදිරිපත් කරා. ජනාධිපතිමත් ඒක පිළිගත්තා. අපි ඒක සම්පූර්ණ අයින් කරා. ඒක එහෙමවත් දෙයක් වත්. එහෙමවත් දෙයක්වත් අවශ්‍ය නෑ. ඒත් අපිට ලැබෙනවා. එහෙම මේ කොන්දේසි වලට මම දැක්ක මේ බලන්න මේ GSP තහනම එක සමහර දේශපාලඥයන් කියන මේක වැඩක් නෑ කි. මේක කුහක අදහසින් කියන්නේ නෑ. මට එතනට එන්න ඉස්සලා කියන්න දැන් ඔබතුමා සඳහන් කරන වචන තමයි ක්‍රමෝපායන කියන එක. දැන් මේ රටේ ඒකීයභාවයට සම්බන්ධ දේවල් එහෙම නැත්නම් රට සංධීය රාජ්‍යයක් කිරීමේ යෝජනා ඔය කොටසේ තියෙනවද? පට්ට බල්බුරු. ඒක තමයි මම කියන්නේ මේ දේශපාලඥයෝ මේ රට විනාශ කරන දේශපාලඥයෝ තමයි ඔවා කියන්නේ. අපේ රටට යම් වරප්‍රසාදයක් ලැබෙනකොට ඒක හොඳයි කියලා කියන්න ඕන. අපිට ඒ වෙලාවේ ලබා අපේ වෙලාවේ අහිමි වුණා. මස්සේ තහනම අයින් ගත්ත වෙලාවෙත් ඔය වගේ කොන්දේසියලට යටත් උනායි කියලා මම දැක්ක ඔය අර ඔබ දාපු එක දේශපාලඥයෙක් කියනවා. අර රැමදාම් ප්‍රොතිසාරය ඕක වැඩක් නැති තුට්ටු දෙකේ වැඩක් කියලා. අද කෝටි ගණන් අපේ මාළු යනවා යුරෝපෙට. රස්සා දහස් ගණනක් ඇති වෙලා තියෙනවා. කර්මාන්ත 32ක් ඒ ආශ්‍රිතව දැන් පණ ගැන්විලා තියෙනවා. ඒ වෙලාවෙත් ඕක කිව්වා. මේකෙත් සංක මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්නකම් මේ අපි මේ ආණ්ඩු ඉන්නකම් මම ඉතාමත් වගකීමෙන් කියනවා රට බෙදෙන ඒකීය රාජ්‍යයක් කියන සංකල්පයෙන් එහාට යන ෆෙඩරල් ගේන පළාත් ඒකාබද්ධ කරන බුද්ධාගමට තියෙන තැන නැති වෙන කිසිදු කොන්දේසියකට අපි ජාත්‍යන්තරවත් දේශීයවත් අපි අත උස්සන්නේ. අපි අනුමැතිය දෙන්න ඕන. මේ අපි කැබිනට් මණ්ඩලයේ මම සාමාජිකයෙක්. මේ දවසින් දවස බුරු කිය කිය මිනිස්සු මුලා කර කර මේක නිකන් අර එදා වේල ටුවර්ස් වගේ බුරු කියනවා උත්තරයක් දෙනවා. ඉතින් මොකක් හරි කවුරු හරි ඉතින් අල්ල ගන්නව. ඒ වටත් හොඳ නිලධාරී ඉන්නව. දැන් මම දැක්ක හීයේ පෙරදා අර මිනිසෙක් කියලා ක්‍රෝටන් කොළ තනකොළ මොකද්ද කතාවක් කියාගෙන ඉන්නේ යන්නේ. ඉතින් මේ දේශපාලඥයෙක්වත් කවුරුවත් නෙමෙයි මේ නිලධාරීන් කියන කතා අල්ලගෙන යනවා. නෑ වැරදි. කෘෂිකර්ම සේවා අධ්‍යක්ෂකවරු. ඔය ඒ අධ්‍යක්ෂතුමා කියන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අධ්‍යක්ෂතුමෙක් නෙමෙයිනේ. නෑ ඒ වුණාට ඉහළ තරන්තුරක් දරන කෙනෙක්. ඔව් මං හිතන්නේ එතුමාට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන්න ඕනේ කියන මතේ මං ඉන්න. ඒ කියපු කතාවට. ඉතින් ඒක තියාගෙන දැන් ඔය විදියට මේ තව කවුරු හරි ප්‍රාදේශීය ලේකම් කෙනෙක් කිව්වොත් එහෙම ඒකත් මේ ආණ්ඩුව වගේකින් බාර ගන්න. දැන් බලන්න අද ඒකට මොන තරම් මාධ්‍යයට මං හිතන්නේ කරුණ නැතුවද දේශපාලඥයෝට කරුණ නැතුවද දන්නේ හැමදාම ප්‍රවෘත්තියක් තියෙනවා. එක්කෝ මේ කොලාතු අරන් එනවා, එක්කෝ මේවා හදාගෙන එනවා. ඒ තරම් අපේ දේශපාලඥයොත් අද බංකොලොත් වෙලා, මාධ්‍යත් අද බංකොලොත් වෙලා අද ප්‍රවෘත්ති නෙමෙයි තියෙන්නේ. මේ මේවා දාන්නේ මේ කොල කණේවයි ක්‍රෝට් මේ කවුද නිලධාරියෙක් කියපු දෙයක. දැන් එක දවසද දෙකද තුනද හතරද ඉතින් ඒකෙම පේනවා කොච්චර බංකොලොත් වෙලාද මේ දේශපාලඥයෝ කියන්නේ. දැන් අපි
දීවරහා ජලජ සම්පත් අමාත්‍යංශය ගැන කතා කරා. නියෝජ්‍ය ඇමතිතුමා දැන් කොහොමද හිතම ඉතුරුද නැත්තම්? එතුමා මේ දැන් මාත් එක්ක හොඳට වැඩ කරනවා. එහෙම නැත්නම් එතුමා වෙන එකකට පත් කරන්න තිබුණා. අපි දෙන්නම ආමිතින් මේ බලතල සියල්ලම විශ්වාසෙන් දීම ලේසි නෑනේ. මං මගේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හිටියා අහන්න දුලිප් විජේසේකර නියෝජ්‍ය අමාත්‍යතුමා ආපදා කළමනාකරණ මගේ නියෝජ්‍ය අමාත්‍ය. කොහොමද මම බලතල දුන්නේ කියලා මගේ තව නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හිටියා දයාසිරි සිහ අහන්න කොහොමද බලතල දුන්නේ කියලා. මහින්දමරවීර බලතල රඳවගෙන ඉන්නේ නෑ. මම බලතල දින කෙනෙක්. ඉතින් මේ වෙලාවේ යම් බලතල ප්‍රමාණයක් දුන්නා. නමුත් අපි එක පක්ෂ දෙකක එකම ආසනයේ වෙනකොට සම්පූර්ණ විශ්වාසයෙන් කටයුතු කිරීමේ එතුමටත් ගැටලුවක් තියෙනවා මටත් තියෙනවා. එනිසා තිබුණා. නමුත් මම අවසානයේත් බැලුවා දැන් සාකච්ඡා කළා මම බැලුවා කොහොමුණත් එයත් ඡන්දෙන් ආපු මිනිස්සෙක්. එතුමත් මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවන්න කටයුතු කරපු කෙනෙක්. එනිසා යම් බලතල ප්‍රමාණයක් දෙන්න ඕන කියලා සාකච්ඡා කළා. දැන් එතුමා ඉල්ලුව බලතල බොහොමයක් දීලා තියෙනවා. ඒ වගේ මම දැන් ගැසට් එකකුත් අඟදිම ගහලා දීපු ඒවා මදිද එහෙම නැත්තම් වෙන මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ? එතුමා මේ වගේ කතාවක් කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පරද්දන කටයුතු කරලා දැන් ඇවිල්ලා කිඹුල් කඳුළු වෙනවා. දැන් එල්ලලා කියනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2020 ජනාධිපති කරන්න ඕනේ කියලා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2020 ජනාධිපති කරනවද නැද්ද තීරණය කරන එක්සත් ජාතික පක්ෂය අපි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපති කරේ එක්සත් ජාතික පක්ෂය අපි. 2020 ජනාධිපති කරනවද නැද්ද තීරණය කරන්නේ එක්සත් ජාතික පක්ෂය අපි. වෙන කවුරුවත් නෙවෙයි. නැද එතුමා කියන එක මේ හොඳයි. ඉතින් අපි දැන් එතුමලත් එකතු වෙලා වැඩ කරොත් කොහොමත් මෛත්‍රීපාල සිසේන මහත්තයා ජනාධිපති වුණේ. ඉතින් ඇත්තටම 2020 කවුද එමෙතුමා ජනාධිපති අපේක්ෂා? මෙහෙමයි, තවම ජනාධිපතිවරණයක් පිළිබඳව ඒ කියන්නේ තාම මේ ව්‍යවස්ථා සංශෝධන මණ්ඩලයක් තියෙනවනේ. ඒකෙන් තීන්දුව වෙන්නේ නැහැ. තාම අද වෙනකන් ජනාධිපතිවරණය තියෙනවද, විධායක ජනාධිපති බලය තියෙනවද නැද්ද ඒවා පිළිබඳව. හැබැයි තියෙනවා ජනමත විචාරණයකට යන්න ඕනද නැත්ද ජනාධිපතිතුමාගේ මතයේ මේ විධායක බලතල අයින් එන්න එතුමා කැමැත්තේ. මේ රටේ එක දැන් මේ රටේ මිනිස්සුන්ට මේක අගයක් නැහැ. මේ රාජ්‍ය ඉතිහාසෙම මං ඉතින් ලෝක ඉතිහාසෙමත් දන්නේ නැහැ. එහෙම ජනාධිපති කෙනෙක් පත් වුණාම තමන්ගේ බලතල අඩු කරගන්න කැමති වෙච්ච ජනාධිපතිවරයෙක් ඉන්නව නම් කියන්නේ. මේ තවත් ඉන්නනේ ඔක්කොම දඟලන්නේ. ඇවිල්ලා කියනවා බලතල අඩු කරන්න කියලා. යවනවා. උසාවිය තමයි ඉඩ දුන්නේ නැත්තේ. නැත්තම් තව ගොඩාක් අයින් කරගන්න කැමති වුණා. මේක අගය කරනවද? මේ රටේ ඉන්න මිනිස්සු මං කියන්නේ ඒක තමයි මිනිස්සු විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව යනවා වීරයෝ වගේ. මේක අගය කළාද අද කතා කරන්නේ. ඒකත් කුහක විදියට දකින්න. එතුමා ඒ පරිත්‍යාගය කරන්න කැමති වෙලා තියෙනවා. දැන් හැබැයි අපිට පේන විදියට මේක එහෙම ඉඩක් නැහැ. එහෙම ඉඩක් නැත්තම් ජනාධිපතිවරණයක් තියන්න ඉන්නවා. ඉතින් අපි තියෙන විදියට අපි කල්පනා කරලා තියෙනවා. එතුමා අපිට අදහසක් දීලා නැහැ. අපි සාකච්ඡාවක් කරා. අපිට එහෙමනම් ඉන්න අද තියෙන හොඳම ජන මොකද ඊළඟ ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඉල්ලන්නත් බෑ. අපි අනුශාසකවරයෙක් විදියට චන්ද්‍රිකා මැතින්ට ඉල්ලන්නත් බෑ මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්. එතකොට අපිට ඉන්න සාර්ථකම අපේක්ෂකයා නම තියාගත්තු රටට ආදරය කරගන්න ඉතාමත් පිරිසුදු අපේක්ෂකයා මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා කියලා අපි කල්පනා කරලා තියෙනවා. ඒ නිසා තමයි අපේ පක්ෂේ අය අදහස. ඒ වුණාට ඔබතුමාගේ නියෝජ්‍ය අමාත්‍යතුමා නම් කියන්නේ නේද එක්සත් ජාතික පක්ෂය තමයි පත් කරේ. ඉතින් දැන් ඒක තමයි හරි ඇත්ත. ඒක අපි පිළිගන්නවා. මොකද අපි එතුමට වැඩ කරේ නෑනේ. අපි වැඩ කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පණ අරගෙන වැඩ කරපු කට්ටිය. මම මට කියන්න පුළුවන් මම ලංකාවේ වැඩිම ඡන්ද දුන්නු ආසනයේ මන්ත්‍රීවරයා. මම සියලු ප්‍රශ්න බාධක මැද්දේ වුණත් උපරිම වැඩ කරා. එතුමා දිනවන්නේ මොකද අපේ පක්ෂේ නායකයා විදියට. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ වැඩ කරේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට. ඒ නිසා ඒ කීම ගැන මම ඕක මහා චෝදනාවක් විදියට කියන්නේ. හැබැයි ඉතින් 2020 වුණත් 2020 මෛත්‍රීපාල සිසේන මහත්තයා දැම්මොත් මං හිතන්නේ මේ රටේ ඉන්න කාටවත් එතුමට විරුද්ධව වැඩ කරන්න මොකද්ද හේතුව කියලා මට පෙන්නන්න. එතුමා මොකද්ද කරපු වැරද්ද මේ රටේ ජනාධිපතිවරයා විදියට? මොකද්ද කරපු හොරකම? මොකද්ද කරපු මැරකම? මොකද්ද මේ රටට අහිතකර දේ? මේ රට බෙදුවද? මේ රට විකුණුවද? ඔය කියන විදියට විදේශ රටකට එතුමා පාවල දෙනවද? ඒ කිසි දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මේ රටට ආදරය කරන ජනාධිපතිවරයෙක් ඕන. සංක ඔබලට ඕන.
මේ රට අස්ථාවර වෙන්නද මේ රට දියුණු කරන්නද අපි මේ රට ආණ්ඩු දෙකක් හරි හරියට කරා ශ්‍රී ලංකා එකයි UNP එකයි JVP එකත් අවුරුදු දෙකක් අපිත් එක්ක පරිවාසී හිටියා මොකද්ද අපි අවසාන ඉතුරු වෙලා තියෙන්නේ හොඳ දේවල් කරා මම නැහැ කියන්නේ හැබැයි කෝටි 9 ලක්ෂ 90000ක ණයක් අපි තියෙනවා හැම උපදිච්ච මේ අද ඉපදිච්ච පොඩි එකත් ලක්ෂ 4ක් ණය වෙලා තියෙනවා අපිට අපේ ජාතික ආදායම මල්ලගේ මේ ඔක්කොම විස්තර මම අරගෙන ආවා අපේ රටේ ලැබෙන ආදායම 90%ක් යනවා ණය ගෙවන්න ණය ගෙවන්න 90%යි දශම 90%යි දශම 3ක් යනවා රාජ්‍ය ආදායමෙන් ණය ගෙවන්න දශම 6ක් දැන් ඔබතුමා ඔය කතාව කියන එක වැරදිනේ දැන් ඔබතුමා ඔය ණයගත්ත ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරේ මම කියන්නේ මම සාමාන්‍ය පුරවැසියෙක් කැමතිතුමා ඔබතුමාලා ගත්ත ණය ඔය ඇත්ත ඒකනේ මම කිව්වේ ඉතින් අපි දෙගොල්ලම ගත්ත ණය කියලා මං ඒකනේ මේ මහින්ද මහත්තයා මන් දුස් කියනෝ නෙමෙයිනේ එතුමත් අරගෙන වැඩ කරා UNP ආණ්ඩු කාලෙත් අරගෙන වැඩ කරා ඉත මේ චන්ද්‍රිකා මැතිනේ කාලෙත් අරගෙන වැඩ කරා මම කියන්නේ ගියේ ඒක නෙමෙයි දැන් අපි මහා කන්දරා ණය කන්දරාවකට ඇවිල්ලා තියෙන හිර වෙලා තියෙන්නේ අපි රාජ්‍ය ආදායමෙන් 90%ක් 96.6ක් ණය ගෙවන්න අපිට ඕමනා නා සල්ලි ඕන නා හොයන්න ඕන නා එතකොට අපි 2017 ණය ගෙවනවා US ඩොලර්ස් බිලියන 3.3 එතකොට 2018 ගෙවන්න ඕන බිලියන 0.4.6ක් US ඩොලර්ස් බිලියන මිලියන නෙමෙයි එතකොට මේ මේ දැන් මේක දිගට ගෙවාගෙන යන්න තියෙනවා දැනට හම්බන්තොට වරහය ණය අර මගේ ළඟ තියෙනවා මේ ණය ගෙවාගෙන යනකොට අපිට හිතාගන්න බැරි තරම් ණය මුදලක් මේ වගේ උනාට ඒ උනාට ඒ හම්බන්තොට චීනෙට පැවරීමෙන් ලැබෙන ආදායමෙන් ණය ගෙවන්නේ නැහැ වෙන වෙන දේවලුත් කරනවා නෑ දැන් මේ රජයට ලොකු අභියෝගයක් ඇවිල්ලා තියෙනවානේ දැන් ණය ගන්නත් බෑ මේ ආණ්ඩුවට දැන් ණය ගන්න බෑ අපිට රටකට ණය දෙන ප්‍රමාණයක් තියෙනවා අපිට හිතුමතේට ගන්න බෑ දැන් අපි මං කියවනේ 90%ක් අපි රාජ්‍ය ආදායමෙන් ණය ගෙවන මට්ටමට ඇවිල්ලා තියෙනවා අපිට ඔක යන්න පුළුවන් මේ 100% ඊට හා යන්න බෑනේ එතකොට අපි මේ උපරිම මට්ටමට ළඟා වෙන්නේ. ඒ නිසා දැන් ආණ්ඩුව කල්පනා කරලා තියෙනවා හම්බන්තොට වරාය දීලා. දැන් මොකද හම්බන්තොට වරාය සම්වර්ධනයේට දීලා කියන්නේ ඒකත් හවුල් ව්‍යාපාරයක් විදිහට. මේ විකිනිල්ලක් නෙමෙයි. ඒකත් 99 අවුරුද්දේ දෙකක් නේ 99 වැඩි කියන්නේ. නෑ නෑ 99යි. ඊට පස්සේ සාකච්ඡා කරලා ඉතින් අපි 99ට දීපු පළවෙනි එක මේක නෙමෙයි. ඔව් 99 අවුරුද්දක් කියන්නේ ඇමතිතුමා ඔබතුමත් නෑ මාත් නෑ දැන් අධිපතිතුමා දරුවත් නෑ. එහෙම තමයි අපි දීපු හුඟක් ඒව එහෙමයි. දැන් මේ මේ පළවෙනි එක නෙමෙයි අපි අක්කර 5000ක් දුන්නේ මොනරාගල ඩෝල් එකට ඇමරිකාවේ සම්බන්ධයෙන්. ඉතින් අපි පෝට් සිටි එක සින්නක් කර දුන්නේ. දැන් මේ ආණ්ඩුවේ ආවිල 99ට අඩු කරේ. අපි ශැංග්‍රිලා එක සින්නක් කර දුන්නේ. ඒ මගේම නරකයි කියනෝ නෙමෙයි. එහෙම ආයෝජන එන්න ඕන දැන් ශැංග්‍රිලා එක හම්බන්තොට හදපු එක. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරපු ඉහළම වැඩක්. ඒක නිසාද චීනෝ ඒකට එනවා සුද්ධ වෙනවා. මේවා මේ සම්වර්ධනය කරනකොට මිනිස්සු මැලේසියාවේ අවුරුදු 600කට දෙනවා සම්වර්ධන කටයුතු වලට. එහෙම කළා තමයි මැලේසියාව දිනුනේ උනේ. මං කියන්නේ මත්තල මොකද කරන්නේ එතුමා? ඈ මත්තල ගුවන්තොට පළාත. මත්තල ගුවන්තොට පළාත් අපි සම්වර්ධනය කරන්න ඕනේ. මම සම්වර්ධනය කරනවා කියන ඔබතුමා කියන විදේශීය නෑ කවුරු හරි ආයෝජකයෙක් එක්ක අපි දිනු කරන්න ඕනේ. මම මත්තල ගුවන්තොට පළාත් පිළිබඳව සංක ඔය දැන් කිඹුල් කඳුළු හෙලන කට්ටියනේ මම පැහැදිලි ස්ථාවරයක හිටියා මේක තියාගන්න ඕන කියලා. ඔබ දන්නවා එක සැරයක් මත්තල වීගබඩා කරන්න ගියා. මේක අසාර්ථකයි කිව්වා. මේක ගුවන් යානා ගේන්න බෑ කිව්වා. හුලං එන පැත්තට නෙමෙයි කිව්වා. කුරුල්ල වදිනවායි කිව්වා. එහෙනම් ප්‍රශ්න නැත්තේ නෑ. කුරුල්ල වැදිලා ඊයේ පෙරදත් යානයක් ඒ වුණාට දැන් මෙහි ගුවන් පතේ සකස් කරද්දී මං කියාගෙන යන එකකින් ඉන්න. හැබැයි ඒ වෙලාවේ මේ අසාර්ථකම් පෙන්නදි මම දැඩිව ස්ථාවරයක හිටියා. ඒක අසාර්ථක නම් අපි සාර්ථක කරමු. අපිට ගුවන් තුඩුපලක් ඕන. අපි මේකට කෝටි ගාණක් ණය වෙලා තියෙනවා. අපි මේක වැරද්ද නිවැරදි කරලා ගෙනියමු කියලා. ඒකට තර්ක ගෙනව නැහැ. වීගබඩාවකට තමයි හසුදුගේ. මං කැමිනට් එකෙන් අයින් වෙනවා කියලා. ඔබ දකින්නේ නැති පත්තරේ මුල් පිටුවේ ගියා. හැබැයි ඒක නම් දිවිනේ දැම්ම හොඳ නිවුස් එකක්. හරි නිවුස් එකක් මම කිව්වා. මම මේක ප්‍රකාශ කරා දිවිනුම් පත්තරේ මුල් පිටුවේට ගියා. මම කැබිනට් මණ්ඩලෙන් අයින් වෙනවා. ආණ්ඩුවට අයින් වෙනවා කියලා. ජනාධිපතිතුමා මට කතා කරලා ඇහුවා. මොකද ජනාධිපතිතුමාගේ ඔයාගේ මතේ හරි. ඊළඟ කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමාත් මදියත් කියලා කිව්වනේ ඒක අපි වැරද්දක් තියෙනවා නිවැරදි කරලා කරමු. දැන් අද පේනෝනේ අද බලන්න. ඒ ගුවන්තොට පොළට කටුනායක දැන් රෙපයර් තියෙන වෙලාවේ හරි. එනෝනේ ගුවන් යානා කීපයක්. ඒක හොඳයි. හම්බන්තොට වරාය හදපු එක අතිවිශිෂ්ටයි. මම මේ ඒ පැත්තට යා කියන්නේ නැහැ මේක හැදුවේක හොඳ නැහැ. නරකයි කියලා. ඉතින් ඒ හදපු නිසා අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හම්බන්තොට ඒ කරපු වැඩ වරාය හදපු එක ගුවන්තොට පොළ හදපු එක ඒක හොඳයි. අපි ඒ වෙලාවන්ද එතුමත් එක්ක හිටියා ඒ වෙලාවේ. එක හණින් හිටියා.
ඒ හම්බන්තොට අපි ගෙනියන වැඩපිල්ල දියුණු කරන එක ගැන මම මේ ආණ්ඩුව ගැනත් සතුටු වෙනවා. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ රජයක් පෙළුණාම, නායකය වෙනස් වුණාම ඒ දිස්ත්‍රික්කේ පැත්තක තියලා වෙන දිස්ත්‍රික්කයක් හදනවනේ. ඒ ගෙනිච්ච වැඩපිල්ල ආපස්සට හරවනවනේ. මේ අතීතේ මං ළඟ තියෙන ඕනතරම් උදාහරණෙම තියෙනවා. ඒක හැබැයි පාටලිය ඇමතිතුමාගේ විවේචනයට ලක් වුණා. පාටලිය ඇමතිතුමා කිව්වට රජයේ හම්බන්තොට හැමදාම කිව්වේ ඒක තමයි ඒක තමයි. ඒ කියන්නේ මොකද? ඒ කියන්නේ මේ ආණ්ඩුව හම්බන්තොටේ කරගෙන ගිය වැඩපිල්ල හැමම කරගෙන යනවා. තව අතිරේකවත් දෙනවා. අපිට ගන්න බැරි වෙච්ච දේවලුත් ගෙනල්ලා දෙනවා. ඔය සමහර කර්මාන්ත LNG වගේවා. අපිට මේ ඒක හොඳයි. ඒ වගේවා දැන් එනවා. ඉතින් හොඳයි නේ වගේ. ඉතින් ඒක ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ හම්බන්තොට අපි. මේක නෙවෙයි මං කියාගෙන ගියේ. අපි මේ දේශපාලඥයෝ දැන් ණය වෙලා තියෙනවා ඇති. අපේ රටේ උග්‍ර තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. දැන් අපි තව තවත් මේ රට විනාශ කරන්න හොඳ නැහැ. මේ වෙලාවේ විරෝධතා පවත්තලා දැන් මේ මිනිසුත් නොදැනුවත්කමට හෝ අනවශ්‍ය දේවල් වලටත් පාර වහන. ස්ට්‍රයික් කරන මේවායි මොකද්ද වෙන්නේ? මේ අපේ දේශපාලඥයෝ කියනවා රේටර් ආණ්ඩුව පෙල්ලෙනවා. මේවායි මොකද්ද වෙන්නේ? මේ කරන වැඩේ ප්‍රතිඵලය මේ රටට අහිත කරයි. ඔබ හිතනවාද විදේශ ආයෝජකෙක් ඇවිල්ලා හරියට කෙලින් ආයෝජනය කරයි, දේශීය ආයෝජකෙක් අයින් ආයෝජනය කරයි මේ රටේ කලබල තියෙනකොට, මේ ගහ ගන්නකොට, මරා ගන්නකොට, හැමදාම ස්ට්‍රයික් තියෙනකොට, මේ කවුරු හරි හිතනවා නම් දේශපාලන වාසියෙන් වාසිය කියලා, මම හිතන්නේ මේ රටක් විදිහට ගත්තොත් ඒක කරන වැරද්ද. අපි 1956 සිටම ගරු ඇමතිතුමා දකින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෞද්ගලීකරණයට නෙවෙයි ජනසතු කිරීම වලට බණ්ඩාරනායක මැතිතුමා, බණ්ඩාරනායක මැතිණිය, චන්ද්‍රිකා මැතිණියගේ කාලේ ටිකක් වෙනස් වෙනවද කියලා කියන්න හරියට දන්න කොමාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති විදිහට දකින්නේ ජනසතු කිරීම, එහෙම නැත්නම් විදේශීකරණය කිරීමක්, මේ රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීමක් කරන්නේ නැහැ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හවුල් ආණ්ඩුවකින් ඒක කන පිට හැරිලා වගේ කියලා ඔබතුමා හිතන්නේ නැද්ද? මෙහෙමයි. දැන් ඕක මන් දන්න හුඟක් මාධ්‍යවලත් කතා වෙනවනේ. දැන් විවිධ ලයිස්තු තියාගෙන ඉන්නවා. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිය අපේ එකයි වෙනස්. ඒක තමයි මම කියන්නේ මේක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නෙවෙයි. අපේ අය හුඟක් කියන මේ අපිට චෝදනා කරන්නේ අපි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉන්නවා කියලානේ. මං පැහැදිලිව කියන අපි එහෙම ඉන්නේ නැහැ. බලන්න පුළුවන් දැන් මේ අවුරුද්දේලා අපි මේ ආණ්ඩුවේ හරි භාගය ගන්නවා. අපි 40 දෙනා ඉන්නේ. ඒ 106ක් ඉන්නවා. ඒක ඇත්ත. හැබැයි ආණ්ඩුවේ හරි භාගය අපි ගන්නවා වගේම අපේ අදහස සහ එක්සත් ජාතික පක්ෂයේ අදහස කියන දෙකේ මැද තියෙන හොඳ ටික විතරක් ගන්නවා. අපි ඇත්ත එක්සත් ජාතික පක්ෂයේ රිගේනින් ශ්‍රී ලංකා කියන වැඩසටහනක් ගෙනල්ලා ඒ ආණ්ඩුවත් මගදි කැඩන මේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම තුලින් මේ රටේ රාජ්‍යාංශයට වඩා පෞද්ගලිකාංශය ශක්තිමත් කරලා ඉස්සරහට යන්න පුළුවන් කියන අදහසක් තියෙනවා. ඒක එතුමන්ලා ධර්ම ප්‍රතිපත්ති පිළිබඳව ක්‍රියාදාමය පිළිබඳව අපි මහා බරපතල විදියට අපි විවේචනය කරත් ඒකෙත් යම් සාධනීය ලක්ෂණ තියෙනවා. එහෙම දියුණු වෙච්ච රටවල් තියෙනවා. ඒ කියන්නේ අපේ අද රාජ්‍ය සේවය බැලුවොත් ඒ කියන්නේ අපේ මම අර කිව්වාගේම අනිත් පැත්තට රාජ්‍ය ආදායම ඉවරයිනේ ආණ්ඩුවේ පඩි මේ පෙන්ෂන් එකයි සමෘද්ධියයි කියනකොට ඒ වගේ මහා ශක්තිමත් රාජ්‍ය සේවයක් නේ තියෙන අකාර්යක්ෂමයි නේ උග. ඉතින් ඒ හැබැයි ඒකේ කියලා දැන් ඒගොල්ලන්ගේ අදහස ක්‍රියාත්මක කරගන්න අපිට ඉඩ දෙන්න බෑ. ඒ නිසා මහා ලයිස්තුවක් තියෙනවා ඒගොල්ලන්ගේ. නමුත් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඔය කට්ටිය කියනවා අරක විකුණනවා, මේක විකුණනවා, මම දැක්ක ජල සම්පාදනයේ විකුණනවා, විදුලි බල මණ්ඩලයේ විකුණනවා, එහෙම කියලා. හැබැයි රාජ්‍ය පෞද්ගලිකාංශයේ ඒකාබද්ධව යන්න ඕන සමහර ඒවා තියෙනවා. දැන් සාර්ථක වෙච්ච තියෙනවා. දැන් අපේ කාලේ ටෙලිකොම් ආයතන. මම 94 පාර්ලිමේන්තු වෙනකොට මගෙන් ටෙලිෆෝන් එකක් ගන්න ලියුම අරගෙන ගිහිලා ටෙලිෆෝන් එක අරගෙන මට නොසෑහෙන ස්තුති කරපු කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ නිකන් අර රස්සාවක් ගත්තම සතුටු වෙන තරමකට සතුටු වෙනවා. හැබැයි මේ ඒ වෙලාවේ තෝක් කරන වෙලාවේ ලොකු චෝදනා තිබුණා චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුවක. හැබැයි ඒක හරි ගියානේ. අද බලන්න රටටත් ඒක බරක් නෑ, පාඩුවකුත් නෑ. ඒ ජාලයත් ශක්තිමත් වුණා. එයා ලංකික පෞද්ගලිකරණය කරා. ඒක පෞද්ගලිකරණය කරනකොට ඒක සාර්ථක වුණා. ඒ වෙලාවේ අපි මේක බාර ගන්නකොට බිලියන 9.288ක් තිබුණා ලාභයේ විදියට. ඒ කියන්නේ 2008 2015 වෙනකොට අපි මේක බිලියන 128.238ක් පාඩු වෙනවා. ඒ කියන්නේ මේ ගුවන් යානයක් අහස යනකොට විතරක් දැක්ක මිනිස්සුත් මේ පාඩුව ධර්ම. ඒ මිනිස්සු කවදාවත් මේ ගුවන් යානයකට ගොඩ වෙලාවත් නැහැ. මේක ඉමිරේෂන්ට දීලා ලාභ ගත්තා. අපි දැන් අද පාඩු ලබනවා. මට දැන් අනිත් පැත්තේ ලයිස්තුවක් කියන්න පුළුවන්. ඔරුවල වාණේ කම්හලට මොකද වුනේ? ඔරුවල වාණේ කම්හලට අපේ කාලේ ඊට පස්සේ පොගොඩ පෙහෙ කම්හලට මොකද වුනේ? ඒ වගේම මේ අපේ මහින්ද රාජපක්ෂ නායකතුමා ඉන්න අපේ සමයේම අපි ඔරුවල වාණේ
ඊට පස්සේ සීනි සී මේ හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාව මම කියාගෙන යන්නේ ඒක තමයි ඒවා පෞද්ගලීකරණය කරලා අසාර්ථක අසාර්ථක වෙච්චා තියෙනවා විශේෂයෙන්ම මේ සිවණගල සීනි කර්මාන්ත ශාලාව UNP එක වෙලාවේ දුන්නේ ඒක දුන්න වෙලාවේ ඇත්තටම නිසි තක්සේරුවකින් ඒ ගානවත් ගත්තේ නැහැ මම අසාර්ථක වුණා කියන්නේ නැහැ ඒවා අසාර්ථක වුණා නෙමෙයි කරගෙන ගියා හැබැයි බලාපොරොත්තු වුණ දේ වුණේ නැහැ ඒක මම ඒක කියනවා ඒක තමයි හැබැයි මම කියන්නේ එහෙම නෙමෙයි මේක සාර්ථක වෙච්චක් තියෙනවා අසාර්ථක වෙච්චක් තියෙනවා ඒ නිසා අපි මේ කියන CTB එක විකුණන්නවා කාටවත් දෙන්නවත් අත්‍යවශ්‍ය විදුලි බල මණ්ඩලයේ ඒව අපි ඉඩ දෙන්නේ නැහැ මම කියන්නේ කිහිම නෙමෙයි UNP එකේ මේක ලයිස්ට්ුවේ තියෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති වල ඒවා තියෙන්න පුළුවන් නමුත් අපේ ප්‍රතිපත්තියක් තියෙනවා ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ නේද ඒකාබද්ධ විපක්ෂය කියනවා අධිකරණය සහ පොලිසිය තුරලා ඊතුරු ඔක්කොම ටික පෞද්ගලීකරණය වෙයි නේද එහෙම කියන්න එපා ඒ බලන්නේ ඒ දේශපාලඥයෝද බොරු කාර්ය වෙන්නේ මහින්දමරවීර කියන දේද වෙන්නේ කියලා බලන්න කොහෙද ඔය යන්නේ කියලා බලන්නකෝ ඔය කියන ජල සම්පාදන යනවද විදුලි බලය යනවද CTB එක යනවද බද්ද බලන්න අපි මොන වුණත් CTB එකේ මම මේ ආණ්ඩුවේ ඒවා හොඳ ලක්ෂණත් කියන්න ඕන CTB එකේ බිලියන 13ක් තිබුණා මිලියන 13000ක් තිබුණා EPF ETF ගානේ නැතු මගේ දීවර මහත්තයන්සේ 800 ගාණක් තිබුණා. දීවර සංස්ථාය විතර. අද ඒව ඔක්කොම ගිවාගෙන යනවා මේ ආණ්ඩුවේ අරගෙන. දැන් අපි ඒව දැන් කට්ටිය කියනවා සම්වර්ධනය එහෙම මදි කියලා. සම්වර්ධනයටත් ගම්මට්ටමේ මිලියන 15000ක් විතර වියදම් කරන ගමන් එක ගමකට ලක්ෂ 10 ගාණේ දෙන. අර නැවතිච්ච සම්වර්ධනෙත් එහෙමම කරගෙන යන ගම. ප්‍රධාන ව්‍යාපෘති අලුතෙන් ආරම්භ කරන ගමන් අධිවේගී මාර්ග වගේ. ඒ සියල්ල කරගෙන යන ගමන් අර ටිකත් කළා මේ ණය මුදලුත් බේරගෙන යන ආණ්ඩුව. දැන් අද දීවර සංස්ථාව අපි ඒකත් කියන්නනම දීවර සංස්ථාව ඔබ දන්නව පඩි ගිවන්නේ නැතුව මාස 6 අතේ තිබුණා විකුණනවා ඒ කිව්වා පාර්ලිමේන්තුවේ නොඑක් දේවල් කිව්වා සේවක අතිරික්තයක් තියෙනවා නේද අතිරික්තයක් තිබුණා දැන් ඒවා අපි අයින් කරගෙන ඒවටත් වන්දි ගිවන්නත් සල්ලි දුන්නා අන්න ඒවල දැන් අද පළවෙනි වතාවට අවුරුදු 42 ක ඉතිහාසයේ දීවර සංස්ථාව දෙසැම්බර් මාසේ ලාභ ලබනවා මේ නවුරුද්දට මිලියන 70ක විතර ලාභයක් ලබන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා අපි ඒ වගේ දේවල් කරලා තියෙන මේ ආණ්ඩුව තමයි ඒව කරේ. හැබැයි අර කරගෙන ආපු සමහරව ඔබතුමා නැවැත්තුවා නේද? අර මාළු හැම්පර් වලට දෙන එක දුන්නේ නැහැ. ඔය ගැත්ත. ඒක නෑ ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැමදාම මාළු පැකේජයක් දුන්නා. ඒක මම හිතන්නේ අවුරුදු 20ක් විතර තිස්සේම දෙන දෙයක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සේවකයන්ට සහ ඒ වගේ ගොඩක් අයට දුන්නා. ඉතින් අපි ඒව නැවැත්තුවා. මම පෙරහැරකටවත් කිසිම දෙයකට මම එක මාළු කිලෝ එකක්වත් අරගෙනත් නැහැ. කිසි කෙනෙකුට දීලත් නැහැ. මාධ්‍යවේදීන්ටවත් කාටවත් දුන්නේත් නැහැ. ඉස්සරහම මේ සාමාන්‍යයෙන් එහෙම පෙට්ටි ටිකක් ගහලා කිලෝ 10 එහෙම දෙනවා. මම කියන්නේ මොන ආණ්ඩුව තිබුණත් එහෙම දීගෙන ආව. මට දෙන්න තත්ත්වයක් තිබුණේ නැහැ. මං කිව්වා මම සමාව ඉල්ලුවා. එයාගේ මට දොස් කියන සමහර. මං කිව්වා මං දෙන්නේ කොහොමද මේ ජනතාවගේ සල්ලිනේ? නාස්තිය, දූෂණය, වංචාව සම්පූර්ණවත් කළා. හොඳ කැපකිරීමක් කරොත් ආයතන ගොඩ ගන්න බැරිත් නැහැ. අපි ඉන්නේ මේ මතයට හුඟක්. මේ විකිනෙන්න පෞද්ගලිකාංශය දෙන්නට වැඩි අපි උත්සාහය දරනවා මේ වගේ ආයතන ශක්තිමත් කරන්න. හැබැයි අපිට ඒ තව පෞද්ගලිකාංශයක් අවශ්‍යයි. මොකද සමහර මේ තියෙන ක්‍රමවේදයන් එක්ක මේ නීති රීති චක්‍රලේඛන එක්ක රාජ්‍යාංශයෙන් මේක හරි අමාරුයි කරගෙන යන්න. හොඳ නායකත්වයක් හොඳ මිනිහෙක්ම පත් කරගත්තොත් හරි. ඉතින් මට වෙලාවට මේ පඩි ගන්නේ නැති සභාපතිවරයෙක් කලමනාකාර අධ්‍යක්ෂකවරයෙක් ඇතුළු හොඳ කණ්ඩායමක් සම්බන්ධ වුණා. මමත් ඒ වගේම ආදර්ශමත්ව මේ ඔක්කොම දිනේව නවත්තගෙන ඔය නාස්තිය නවත්තගෙන කටයුතු කරන නිසා කරා ඉතින් ඕක ඉතින් හැමදාම ගෙනියන්න බැරි වෙනවා. හැබැයි තව මේ ආයතන ඊට වඩා පුළුල් වෙන්නත් පුළුවන්. මම ඒකයි කියන්නේ සමහර ඒවා තියෙනවා අපිට පෞද්ගලිකාංශයේ එකතු වෙලා කරන්න ඕන ව්‍යාපෘති. ඒවා අපි කරාට ප්‍රශ්නේ නැහැ. අපේ මගේ අවසාන ප්‍රශ්න දෙක ඔබතුමා ජ්‍යොතිෂ විශ්වාස කරනවද? මං ලොකුවට විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මගේ කේන්දරයේ බලලා කියපු බොහෝ දේවල් නම් හරි කියලා මං හිතනවා. දේශපාලඥයෙක් විදිහට ඔබතුමා රටේ දැරිය යුතු බොහෝ තනතුරු දැරූ කෙනෙක්. කේන්දරේ කියලා තියෙන විදිහට ඔබතුමාගේ දේශපාලනයේ හිණිපෙත්ත මොකක්ද? මම ඒක මම අගමැතිතුමා ජනාධිපතිතුමා නෑ මම එතන දේශපාලන මේ වගේ ඒවා කියන්නේ මම මහා බලාපොරොත්තු තියාගෙන ආපු කෙනෙක් නෙමෙයි සංක. හැබැයි අපිට වෙන්න තියෙන දෙයක් තියෙනවා නම් ඒ කාටවත් වළක්වන්නත් බෑ. මම හැබැයි ලද දෙයින් සතුටු වෙන කෙනෙක්. මම වගේ සාමාන්‍ය ගමෙන් ආපු අපේ තාත්තලා දේශපාලනයෙන් ආපු එහෙම පවුල් දේශපාලනයක් මහා සල්ලියක් ඉඳන් කරලා ආපු දේශපාලඥෙක් නෙවෙයිනේ. බොහොම ගමේ ඉඳලා. ගමේ මිනිස්සු එක්ක ඉඳලා. ඒකනේ මම හම්බන්තොට දිස්ත්‍රික්කෙ මම හැමදාම කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කේ මිනිස්සු හරි බුද්ධිමත් කියලා. මාව පරද්දන්න ලංකාවේ ඔක්කොම අපේ කණ්ඩායම් පරද්දද්දි
මාව පරද්දන්න කරන්න තියෙන සියලු දේවල් කරද්දි මට ඡන්දේ පාවිච්චි කරනවා මේ මිනිස්සු. ඒ පාවිච්චි කරේ මහින්ද අමරවීරගේ වාහනේ දිහා බලලා ගී දිහා බලලා ඒ වැනේ මගේ සල්ලි අරගෙන මගෙන් අරක්කු බීලා මගෙන් ළමක් ගන්න බලාගෙන එහෙම නෙමෙයි මේ මිනිස්සු විශ්වාස කරලා දේශපාලඥයෙක් විදියට අඩුම ගානේ තමන් වෙනුවෙන් කතා කරයි කියලා. මං අද ඒක කරනවා. තමන් වෙනුවෙන් පෙනී හිටී කියලා සහ අවංකව කටයුතු කරයි කියලා. තමන් ඡන්දෙ දුන්නු දේශපාලඥයා සංක මිනිස්සුන්ට මං හිතන්නේ ඡන්දදායකයා මට යම් දැනීමක් තියෙන හම්බන්තොට මිනිස්සුම කියන දේ තමයි ඒගොල්ල මේ සමාජයේ රටේම කියවෙන ඔබ වගේ මාධ්‍යවේදිනුත් හිතන නැති. මොනවා නොකරත් තමන් කතිර ගහපු මිනිහා හොරෙක් කියලා හම්බඩු ගහන්නේ නැත්තම් සල්ලාලෙක් මිනිමරුවෙක් කියලා හම්බඩු ගහන්නේ නැත්තම් ඒක පිළිබඳව සතුටු වෙනවා. තමන්ට මොකවත් උනේ නැතත්. ඉතින් මං හිතනවා මං මට ඡන්දෙ දීපු මිනිස්සු ඒ සතුට ලබනවා කියලා. ඉතින් එතකොට ඒ මං හොඳම තැනකට ඇවිල්ලා තියෙනවා දැන්. ඇත්තටම ඔබතුමාට ඔබේ ඡන්දදායකයන් ලබා දීපු චරිත සහතිකය සම්බන්ධයෙන් අපි අභියෝග කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපටත් ඒ චරිත සහතිකය සමග එකඟ විය හැකි නිසා බොහොම ස්තුතියි ඇමතිතුමනි 360 ඇරවීම පිළිගෙන අද අපේ මැදිරියට පැමිණියාට ඔබතුමාට ආයුබෝවන්. අපි ලබන සතියේ සුපුරුදු විදිහට සතියේ සමාජ කටගැස්මෙන් 360 නම් වෙනවා.